හරි අමාරුවෙන් ගත්තු දෙයක් තිබුණා. ඒ හරි අමාරුවෙන් ගත්තු දේ උපරිම ප්‍රයෝජන අපි නෙලා ගන්නවද කියන දේ පිළිබඳ ආපහු හැරිලා බලන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. වරක මේ පිළිබඳ පාර්ලිමේන්තුවට ගෙනාවහම එක්තරා අවස්ථාවකදී කරු ජයසූරිය මහත්මයා මේක පාර්ලිමේන්තුවට ගෙනාවහම මේ හා සම්බන්ධයෙන් විවිධාකාර විරෝධතාව. එතනින් පස්සේ දේශපාලන චරිත කවුද කියන එක වැදගත් නැහැ. එතනින් පස්සේ කියවෙච්ච දේ තමයි මොනහරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒක මගෙන් අහන්න. ඒ වගේ තැනකට ගිහින් තිබුණා. හැබැයි ඉන් පස්සේ ලෝකය තුල ප්‍රචලිත වෙලා දකුණු ආසියාවේ අන්තිමට අපේ රටට ආපු තොරතුරු දැනගැනීමේ පනත කියන දේ පිළිබඳ බොහොම ලොකු කතාබහක් ඇති වුණා. ඒක පෙබරවාරි 4 වෙනිදා අපිට උරුම වෙලා අද ලබන අවුරුදු 2019 වෙනකොට අවුරුදු දෙකක කාලයක් ගත වෙනවා. ඉතින් මේ ගත වෙච්ච දැන් කාල සීමාව ඇතුළතදී අපි එහි નિયમિત ප්‍රතිඵල භුක්ති විඳාද අද වෙනකොට එහි තත්ත්වය කොහොමද කියලා පහු හැරිලා බලන්න අපි හිතුවා. ඒ නිසා තොරතුරු අයිතිය කියන උද්ෘතයේ යටතේ අපි අද විශේෂයෙන් කතා කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සාර්ථක ප්‍රවේශයකට රටේ මහජනතාව විදිහට අපි ඇවිත් තියෙනවාද කියන දේ පිළිබඳ. අපි ආරාධනා කර අද දවසේ දේ පිළිබඳ කතා කරන්න තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ තහවුරු කරන්න දරදී ඇද්ද 3 දෙනෙක් අද ඉන්නවා මැදිරියේ. ඒ අතරින් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමන් අද අපි අමාත්‍ය ධූරයෙන් එහාට ගිහිල්ලා මේ තොරතුරු පනත වෙනුවෙන් කැපවුණු කෙනෙක් විදිහට කරුණාරත්න පන්විතාන නියෝජ්‍යමත්තුමන් මෙතෙන්ට කැඳවගත්තා. අයිබෝන්. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි එදත් එතුමන් එක්ක කතා කළා. අදත් කතා කරනවා හෙටත් එතුමන්ගේ කැපවීම කියන දේ මේ අයිතිය දිනා ගන්නට බොහොම ප්‍රබල සාධකයක් බවට පත්ව තිබුණා සහ එය පත් වෙනවා. ශ්‍රී ලංකා තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් පිරිස රණසිංහ මැතිතුමනි. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා මේ වෙනුවෙන් නිරන්තර හඬක් නැගූ අධ්‍යක්ෂ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ නීතිඥ ජගත් ලියනාරච්චි මැතිතුමන්. අයිබෝන්. අයිබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. මම නියෝජ්‍යමත්තුමාගෙන් කතා බහ පටන් ගන්නම්. ආයෙත් වතාවක් අපි මුලට යන් මීට අවුරුදු 2-3කට කලින් කතා කරපු දේ අමතක වෙලා තියෙනවා නම් ආයෙ මතක් කරගමු. තොරතුරු අයිති කියන්නේ මොකක්ද මැතිතුමනි? ඔව්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ තාමත්ම වැදගත් සංකල්පයක් තමයි විවෘත ආණ්ඩු ප්‍රවර්ධනය කියන එක. ඒ කියන්නේ රජය ක්‍රියාත්මක වෙද්දී මහජනතාවගෙන් බදු මුදල් අය කරනවා. ඒ බදු මුදල් අය කරලා ඉවර වෙලා විවිධ ආයතන පිහිටවනවා. ඒ ආයතනත් එක්ක විවිධ ක්‍රියාන්විත කරගෙන යනවා. එතකොට මේ ආයතනත් මේ ක්‍රියාන්විතත් ඔක්කොම මහජන දේපල. අපි කියන රාජ්‍යයේ අයිති දේවල් ටික මහජන දේපල. ඒ මහජන දේපල මහජනයාට අයිති ඒ මහජන දේපල ඒ ක්‍රියාන්විත නිසා ජනිත වන තොරතුරු සම්භාරයත් අයිති කාටද? මහජනයාට තමයි අයිති. තොරතුරු කියන්නේ මහජන දේපලක්. ඒ අර්ථයෙන් ගත්තා පස්සේ. ඒතර මේ මහජනයාට අයිති දේ මහජනයාට නොදී ඉන්න බෑ. එතකොට ආණ්ඩුවකට හංගන්න දෙයක්වත් නෑ. අන්න එක තමයි විශේෂත්වය. ආණ්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට හංගන්න දේවල් නෑ. තොරතුරු කියන්නේ මහජන දේපලක්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විවෘත ආණ්ඩුවක් හැටියට වැඩ කරන්න ඕනේ. ඕක තමයි මේකේ තියෙන මූලධර්මය. ඉතින් එහෙම වුණාට ඇත්තෙම ගත්තාම පස්සේ අපි දන්නවා ප්‍රායෝගික භාවිතාවේදී ගොඩක් දේවල් තොරතුරු හැංගෙනවා. එළියට දෙන්න ඕනෙව වහනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ හිල් හිදැස් ඇති වෙනවා. දූෂණය, මංකොල්ලකෑ, වගකීම් පැහැර හැරි යනාදී ගොඩාක් දේවල් ඉෂ්ට වෙලා අවසාන වශයෙන් ජනතාව පීඩාවට පත් වෙනවා. ඉතින් මේකට තියෙන උත්තරය තමයි විවෘත ආණ්ඩුවක් ප්‍රවර්ධනය කිරීම. අන්නේ අර්ථයෙන් ලෝකේ හැම රටකම වගේ මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මම ඒක ගැන ලොකු විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ අයිතිය එක් එක් ආකාරයට තම තමන්ගේ නීති පද්ධති වලට එකතු කරගන්නවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරනවා. අයිතිවාසිකම් බිල් වලට, ඒ කියන්නේ මානව හිමිකම් නීතියට එකතු කරගන්නවා සහ පරිපාලන නීතියට එකතු කරගන්නවා. එතන මේකෙන් කරන්නේ තොරතුරු දැනගැනීමේ නීතිය කරන්නේ මහජන අධිකාරී මහජන ආයතන මහජන සුපරීක්ෂාවට ලක් කර ගැනීම. ඒ වගේම තමයි අනික් නීති වලට වැඩිය මේ නීතියේ තියෙන වෙනස තමයි තොරතුරු නීතික තියෙන වෙනස තමයි අනික් හැම නීතියක් රජය පරවන හැම නීතියකින්ම කරන්නේ පුරවැසියා වගකීමකට ඇඳ බැඳ තබා ගැනීම. සිවිල් නීතියක් සම්මත කරගත්තත් අපි හිතමු බදු නීතියක්. මෙන්න මේ ආකාරයට බදු ගෙවන්න ඕනි. නොගෙව්වොත් වෙන ඒකට අදාළ ප්‍රතිවිපාක තිබෙනවා. ට්‍රැෆික් නීතියක්. ඒ නීතිය ආණ්ඩුව පැනුවට පස්සේ ඒකට අනුව වැඩ කරගන්නවා. අපරාධ නීතියක්. මෙන්න මේ
මෙන්න මේ වැරද්ද කළොත් මෙන්න මේ දඬුවම. අනාදි වශයෙන් ඔය හැම සිවිල් පරිපාලන අපරාධ ඔය හැම නීතිකෙම කරන්නේ පුරවැසියා වගකීමකට ඇඳ බැඳ තබා ගැනීම. කැඩුවොත් යම්කිසි දඬුවම් සහ ප්‍රතිවිපාක තියෙනවා. දඬන දඩ සහ ඔය දේවල්. මෙතන නීතිච බාහත්‍යකින් වැඩිපුර පැහැදිලි කරලා දී කොහොම හරි තොරතුරු නීතිය කරන එක අනිත් පැත්ත. තොරතුරු නීතියකින් කරන්නේ මහජනයා විසින් රජය සහ මහජන අධිකාරීන් ඇඳ බැඳ තබා ගැනීම. ඒක අනිත් පැත්ත. අනික හැම නීතියක්ම මහජනයා වගකීමට බඳව ගන්න එක. තොරතුරු නීතියෙන් කරන්නේ මහජනයා විසින් රාජ්‍ය අධිකාරීන් මහජන අධිකාරීන් ඇඳ බැඳ තබා ගැනීම. ඒක එක්තරා විදිහකට මේක මහජනයාගේ නීතියක්. දැන් මෙන්න මේ වගේ වැදගත් නීතියක් ලංකාවට අවශ්‍ය වෙලා තිබුණා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරන මේක සෑහෙන කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. ඒක ගොඩක් අය පිළිගත්තේ නැහැ. සමහර අය කිව්වා ඔබ කිව්වා වගේ තොරතුරු ඕන නම් මගෙන් ආගන්න ඕනි වගේ මේ වගේ නිමේ නීතියට සමච්චල් කළා. ඊට පස්සේ ඔය අපේ වර්තමාන කථානායකතුමා වගේ අය මේ ගේන්න ගොඩක් උත්සාහ ගත්තා. නමුත් අපේ රජය පසුගිය මැතිවරණ පොරොන්දු වලදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අපි කිව්වා මේ තොරතුරු නීතිය අපි ගේනවා මේ සැරේ කියලා. අපි ලොකු අධිෂ්ඨානයකින් එකට වැඩ කළා. අපි අධියර දෙකකින් ඒක නීති පද්ධතියට එකතු කළා. මුලින්ම අපි කළේ මානව හිමිකම් මානව අයිතිවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මේ තොරතුරු දැනගැනීමේ අයිතියත් මූලික අයිතිවාසිකම් බවට 19 වෙනි ආණ්ඩුක මහතා සංශෝධනයේදී අපි ඒක ඇතුළත් කළා. එදින 100 ආණ්ඩුව ඇතුළතදී ඊට පස්සේ ජනමාධ්‍ය අමාත්‍ය ගණිත කරුණාතිලක අමාත්‍යතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතුමාගේ පළවෙනි පනත හැටියට එදා ඉඳලා අද තොරතුරු නීති අපේ පරිපාලන නීතියට ඒක රාශි වෙලා තිබෙනවා. එහෙම ගත්තාම පස්සේ ලංකාව ඉතාමත්ම ඓතිහාසික පියවරක් තැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේදී මේ මහජන අධිකාරීන් මහජනයාට වග කියන ආයතන බවට දැන් පත් වෙලා තිබෙනවා. ඉතාම හොඳ කාර්යසාධනයකුත් මේකේ මතුවෙලා තිබෙන බව අපිට පේන්න තියෙනවා. හොඳයි. ඕක තමයි තොරතුරු අයිතිය අමතක වෙලා තිබ්බනම් ආයෙ මතක් කරගමු. බොහෝ දේවල් අපිට ඉතා ඉක්මනින් අමතක වෙන හින්දා මේක මතක් කරගන්න එක හොඳයි. තවත් අමතක වෙච්ච දෙයක් තමයි මේක දිනාගන්න ලොකුම ලොකු කැපකිරීමක් සිද්ධ කරන්න උනා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, අපි ඇතුලේ කාරණා ටික කතා කරන්න කලින් ඔබතුමා මේක බිහි කරන්න බොහොම ලොකු කාර්යභාරයක් කරපු කෙනෙක්. මේක ඇති වුණු කාලවකවානුව ගැන ඇති කරගන්න තිබුණු අමාරුව සහ අවසානයේදී යථාර්ථයක් කරගත්ත හැටි ටිකක් පැහැදිලි කරගත්තොත්. මේක ඇත්ත වශයෙන් මුලින්ම මේ වගේ පනතක් අවශ්‍යයි කියලා මුලින්ම සංකල්පයක් ආවේ 1994 ඉතර. ධර්මසිරි සේනනායක මහත්තුමා ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යතුමා කාලේ මේ මූලික පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ඇත්ත වශයෙන් මේ වෙලාවේ එතුමාගේ අදහස් වුණේ මේ මාධ්‍ය නිදහස සහ තොරතුරු අයිතිය කියන දෙක ඒකාබද්ධව ගමන් කරන්න ඕනේ. මේ දෙක එකට යන්න ඕනේ කියලා පත් කෙරුවා විශේෂඥ කමිටුවක්. ඒ කාලේ හිටපු කීර්තිමත් නීති විශාරදෙක් වුණා ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර මහත්තුමාගේ ප්‍රධානත්වයෙන්. පත් කළ මේ කමිටුව කෙටුම් පතක් සකස් කළා. ඒ කාලෙම 96 ඉතර නීති ආධාර කොමිෂන් සභාව තව කෙටුම් පතක් සකස් කෙරුවා ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලේ හැටියට. හැබැයි අවාසනාවකට මේ කෙටුම් පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණෙත් නැහැ, කැබිනට් මණ්ඩලයට ආවෙත් නැහැ. ඊට පස්සේ මිලින්ද මොරගොඩ මැතිතුමා අධිකරණ හා නීති ප්‍රසන්නස් කරන කාලෙත් උත්සාහයක් දැරුවා. ඒකත් ඵලදායී වුණේ නැහැ. ඒ අතරේ අපේ සිවිල් සංවිධානවල පිබිදීමක් ඇති වුණා. විශේෂයෙන්ම සිවිල් සංවිධාන සහ විද්වත් කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් අතර පිබිදීමක් ඇති වුණා. මේ මෙබඳු පනතක් අනිවාර්යයෙන්ම මේ ලංකාවේ ගේන්න ඕනේ කියලා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පනතක් ගෙනාවා. අර කෙටි කාලේ නාණ්ඩුව කාලේ 2003-2004 කැබිනට් මණ්ඩලයත් අනුමත කළා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටත් දැම්මා. විවාද කරන්න තිබුණ දාට ආසන්නයේම පාර්ලිමේන්තුව විසිරුව හැරී විවාදයට ගන්න බැරුණා. ඊට පස්සේ තමයි කරු ජයසූරිය මැතිතුමා මේ පනත කෙටුම්පත් කිරීම ආරම්භ කළා. ඒ වෙලාවේ අපි සිවිල් සංවිධාන ඒ කාලේ සංවිධානයක් හැදිලා තිබුණා තොරතුරු සඳහා පුරවැසියෝ කියලා, සිටිසන් ෆෝ ඉන්ෆර්මේෂන් කියලා. අපි මෙතුමා එක්කත් ඒ කාලේ මට මතකයි සාකච්ඡා කළා. අපි විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් එක්ක සිවිල් සංවිධාන එක්ක සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවා මේ කොහොමද කෙටුම්පත් කරන්නේ කියලා. ආසියාකරයේ සහ අනිකුත් රටවල්වල තියෙන අනපනත් අධ්‍යයනය කළ බැලුවා.
ලංකාවට ගැලපෙන්නේ කොයි වගේ මොඩල් එකක්ද කියලා. ඉන්දියානු පනතේ ආභාෂයත් ලබා ගත්තා. ඒ ටික ලබාගෙන කර්ජයි සූර්යමතුමා මේ කෙටුම්පත් කරපු පනත ඉදිරිපත් කරපු වෙලාවේ අවාසනාවකට ඒක පාර්ලිමේන්තු විවාදයටත් නොගෙනම පනත පරාජය කරුවා. ඊට පස්සේ ඇති වුණා පිබිදීමක් මේ ප්‍රජා අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට වැඩි වගකීමක් දරන්න ඕනේ කියලා 2010 ඉතර මතවාදයේ රටේ පැතිරී ගියා. විද්වතුන් අතරත් දේශපාලන කණ්ඩායම් අතරත් ජනමාධ්‍ය අතරත් මේක ගියා. දැන් ඔය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ව්‍යාපාරේ පුරවැසි ව්‍යාපාර මේ සේරම වගේ එක මතයක පිහිටා සිටියා. ඒ වෙනකොට මෙබඳු පනතක් වුණේ කියලා. ඒ වෙලාවේ මට මතකයි අපි එක එක දේශපාලන පක්ෂ කාර්යාලවලට ගිහිල්ලා සාකච්ඡා කරුවා. මෙබඳු පනතක් ගේන්න ඔබතුමලගේ උපකාරය දෙනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දේශපාලන පක්ෂ එක්කත් සාකච්ඡා කරුවා. ඉතින් ඒ අනුව 2015 මැතිවරණ එනකොට මේක ප්‍රතිපත්තියක් හැටියට දෙපැත්තටම පිළිගන්න සිද්ධ වුණා. පක්ෂ විපක්ෂ කාටත් පිළිගන්න සිද්ධ වුණා මේක අවශ්‍ය කාරණයක් කියලා. ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කළේ මේ පනත දිනසීය ආණ්ඩුව කාලේ ගේනවා කියලා මේ නීතිය. ඊට පසුව ඒක පරක් වුණා. පළවෙනි කෙටුම්පතක් හැදුවා 2015 දී. ඒක නැවත ඉදිරිපත් කළා මහජනතාවගේ අදහස් උදහස් ලබා ගැනීම සඳහා. සිවිල් පුරවැසියන්ගේ අදහස් උදහස් ලබා ගැනීම සඳහා නැවත ඉදිරිපත් කරන්න කියලා තීරණයක් ගත්තා. ඒ අනුව නැවත වාර ගණනාවක් සාකච්ඡා කළා තමයි. එතකොට මෙතුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඉන්න කාලේ අපේ ගාන්ත කරුණාතුල කැමතිතුමාගේ මූලිකත්වයෙන් මේ මූලික කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ 2015 දෙසැම්බර් වගේ. 15 දෙසැම්බර් ගැසට් කළා. 2016 මැයි තමයි පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ සභාගත කළා. අගෝස්තු 4 වෙනිදා සහතිකයේ සටහන් කෙරුවේ. ඊ අනුව තමයි මේක ඉතිහාසය. මේක දැන් අනික් රටවල ඉතිහාසය බැලුවොත් දැන් ඉන්දියාවෙහි මේ පනතාවේ ජන උද්ඝෝෂණයකින් අව මනි අව ඉන්ෆෝමේෂන් කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. මිනිසුම ඉල්ලලා සිවිල් සංවිධාන ගොඩක් ඉල්ලුවා. මොකද ඒක දැඩි පීඩනයට පත් වූ ජන සමාජයක් තිබුණ තැන්වල ඒ කණ්ඩායමේ මේක පැන නගුණා. අපේ රටේ මේක මූලික වශයෙන් පැන නගින්න පටන් ගත්තේ විද්වත් ප්‍රජාව අතරයි, ජනමාධ්‍ය කණ්ඩායම් අතරයි, දේශපාලන පක්ෂ අතරයි තමයි මේ සංවාදයේ බොහෝ සෙයින් ගියේ. විශේෂයෙන්ම සිවිල් සංවිධාන ලොකු මෙහෙවරක් කළා ඒ වෙලාවේ. ඒකම දේශපාලන කණ්ඩායම් ලොකු මෙහෙවරක් කළා මේක අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි අවසාන වශයෙන් මේක ගේන්න සිද්ධ වුණේ. ගෙනල්ලා ප්‍රමාද වුණා තමයි. අපි තමයි මුලින්ම ආසියාවේ මේ පනත කැටුම්පත් කරපු රට. අපි තමයි ආසියාවේ අවසාන වරට සම්මත කරපු රට. හැබැයි ඒකෙන් පොඩි වාසියකුත් ලැබුණා කියලා මම හිතනවා. මොකද ඒ වෙනකොට ආසියාවේ බොහෝ රටවල් පනත් සම්මත කර තිබුණා. ඒවා අධ්‍යයනය කළා, ඒවයි අධ්‍යක්ෂකින් උකහාගෙන ඒ රටවල්වල සිදුවුනේ කුමක්ද, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සමහර රටවල්වල කෙටුම්පත් කරුවට ක්‍රියාත්මක කළා තිබුණේ. අදත් සමහර රටවල් තියෙනවා, බූතානි වගේ නේද, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පනත තියෙනවා, තාම සෙනෙට් එක අනුමත කළා නැහැ, රීති හදලා නැහැ. ඉතින් ඒ අඩුපාඩු ගැළපෙන විදිහට තමයි මේ පනත ඒ වෙලාවේ කෙටුම්පත් කරලා සකස් කරුවේ. ඒ ටික තමයි අපි මැදිහත් වුණේ. මේ මැදිහත් වෙලා ඒ වෙලාවේ මේ නීතියක් හැටියට මේක ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි කියන කාරණේ සනාථ කරේ බොහෝ සෙයින්ම සංවිධානය විසින්. හොඳයි. එච්චර අමාරු පාරක ගිහිල්ලා තමයි අන්තිමේදී මේ වටිනා කියන දේ යථාර්ථයක් බවට පත් කරගත්තේ. ඉන්දියාව වගේ රටවල්වල ජනතාව පාරට බහලා ඉල්ලපු දෙයක් මේක. හැබැයි අපේ රටේ පුරවැසි සංවිධානය එකතු වෙලා ඉල්ලපු දෙයක් බවට පත් වුණා මේක. මම කැමති ලියනාරච් මහත්මයාගෙන් දැනගන්න, අද වෙනකොටවත් අපේ රටේ ජනතාවට මේකේ වටිනාකම දැනිලා තියෙනවද? ඔව්, බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම දැන් මේ පනත පාවිච්චි කිරීම සම්බන්ධව අපේ රටේ ජනතාව කොතරම් පාවිච්චි කරනවාද ඒ ප්‍රතිශත පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක ගවේෂණයක් තාම කරලා නැහැ. ඇත්තටම ඒ ගැන නිශ්චිත කරුණු අපිට කියන්න පුළුවන් වෙනවා මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙනකොට. මොකද ඒ වෙනකොට තමයි පනතේ හැටියට පොදු අධිකාරීන් විසින් තමන්ගේ වාර්තාවන් තොරතුරු කොමිස් සභාවට එවන්නේ. ඒ එවුවහම අපිට බලන්න පුළුවන් නිශ්චිතවම කොහොමද මේක අපේ රටේ පාවිච්චි වෙන්නේ, කොච්චරක් අයදුම් පත්‍ර එනවද නැද්ද කියන එක. දැනට අපට නිකන් දල වශයෙන් අපි, මොකද මම තොරතුරු නිලධාරීන් සමග නිරන්තර ගනුදෙනු කරනවා, මමත් අධ්‍යක්ෂ ජනරාල්තුමාත් විසින් තොරතුරු නිලධාරීන් පුහුණු වැඩසටහනවල සහභාගී වෙනවා, සහ පළාත් මට්ටමින් තොරතුරු නිලධාරීන් සමග අධ්‍යක්ෂීම් හුවමාරු වැඩසටහන්වලට අපි නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා. ඒතර ඒ අනුව අපිට දැනෙන දේ තමයි මාසෙකට
තොරතුරු අයදුම් පත්‍ර 1000ක් විතර ලංකාවේ තියෙන 3000කට අධික පොදු අධිකාරීන් වෙත යොමු වෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම වසරකට 12000ක් විතර තොරතුරු අයිතිවාසිකම් අයදුම් පත්‍ර යොමු වෙනවා කියන එක. මේක ඉන්දියාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට පළවෙනි වසර දෙවෙනි වසර වගේ කාලයන් එක්ක ජන අනුපාතයක් විදිහට ගත්තොත් මං හිතනවා ඉන්දියාවට වඩා අපි ඉස්සරහින් ඉන්නවා කියන එක. එතකොට ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. එකක් ලංකාව පොඩි රටක්, අධ්‍යාපනය ගොඩක් දියුණුයි. ඒ වගේම මේ රාජ්‍ය මැදිහත් වීම මහජන ජීවිතයට වැඩි. දැන් මං හිතන්නේ 20න් එහෙකට රජ සේවකයෙක් ඉන්නවා අපේ රටේ. 14න් ඊටතරේ 14න් එහෙකට රජ සේවකයෙක්. ඒකට මේ පොදු අධිකාරීන් පිළිබඳ ප්‍රශ්න ජනතාවට ගොඩක් තියෙනවා. ඒතකොට ඒ වගේ කාරණා වෙන්න පුළුවන්. ඉතින් ජනතාව පාවිච්චි කරනවා කියන එකයි මම දකින්නේ. මොකද අපිට මේ ගොඩාක් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඒගොල්ලෝ මතුවෙන ප්‍රශ්නවලදීත් අපිට කතා කරලා අහනවා. ඒ වගේම මේ පුරවැසියන් අතරට ගියාමත් මම සාමාන්‍යයෙන් සිවිල් සංවිධානත් එක්ක නිරන්තරයෙන්ම කටයුතු කරන කෙනෙක්. මේ පිළිබඳ විශාල පිබිදීමක් තියෙනවා ජනතාව තුළ. අපි තොරතුරු පනත ගැන කතා කරනවා කිව්වොත් බොහෝ දෙනෙක් එනවා ඒ වගේ තැන්වලට අහන්න, කොහොමද මොකද්ද මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ. බොහෝ දෙනෙකුට අදහසක් තියෙනවා මොනවද ඉල්ලන්න ඕනේ තොරතුරු කියන එක පවා. හැබැයි අර තොරතුරු ඉල්ලන ක්‍රමවේදය සහ මේ ක්‍රියාපටිපාටිය පිළිබඳ තමයි අපේ රටේ ගොඩක් දෙනෙකුට අඩු අවබෝධයක් තියෙන. මොකද මේක තාක්ෂණික කාරණයක්. ක්‍රමවේදයක් පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයට අනුව තමයි මේ ඉල්ලීම් සහ ඒ ක්‍රියාවලිය යන්න ඕනේ. අන්න එතන ඒ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිළිබඳ අවබෝධය අඩුකමක්. එහෙම නැත්නම් ජනතාව බොහෝ වෙලාවට මේක ඉල්ලනවා. ඒ විතරකුත් නෙමෙයි නිලධාරීන් අතර. දැන් මම මේ සිවිල් සංවිධාන ශාස්ත්‍රයේ ඉඳගෙන තොරතුරු පනත ගෙනීම සඳහා යම් මැදිහත් වීමක් කරපු කෙනෙක් සහ මේ ඒ සම්බන්ධව තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට පවා මම මැදිහත් වුණා. එතකොට හැබැයි මගෙත් ඒ කාලේ අදහසක් තිබුණේ මේ රාජ්‍ය නිලධාරීන් තොරතුරු පනතට එරෙහිව කටයුතු කරාවි කියන එක. මොකද ඉන්දියාවෙත් ආරම්භයේදී ওই ප්‍රශ්නේ තිබුණා. හැබැයි දැන් අපිට දැනෙන දේ තමයි එහෙම එකක් නැහැ කියන එක. විශාල වශයෙන් මේ තොරතුරු අයිතිවාසිකම් පනත නිලධාරිනුත් හරියක්මන්ට වැළඳගත්තා. වැළඳගත්ත විතරක් නෙමෙයි නිලධාරීන් පාවිච්චි කරන්න ගත්තා. දැන් අද මං හිතන්නේ තොරතුරු සමහර ආයතනවලට අපි කතා කරලා ඇහුවොත්, දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගමුකෝ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වැඩිපුරම තොරතුරු අයදුම් පත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ මං හිතන්නේ ආයතන නිලධාරීන්. එහෙම නැත්නම් රජයේ නිලධාරීන්. එතකොට ඒ ප්‍රවණතාවේ අද තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නිලධාරීනුත් තොරතුරු අයිතිය පාවිච්චි කරනවා. එතකොට ඔවුන්ට ඒ අයිතිය භාවිතා කරන ගමන් අයිතියට එරෙහි වෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම දේශපාලඥයෝ දැන් තොරතුරු අයිතිය එපා කියලා අත උස්සපු දේශපාලඥයෝ මේ ආණ්ඩුවේ නෙමෙයි ගිය ආණ්ඩුවේ අද තොරතුරු අයිතිවාසිකම් අයදුම් පත්‍රය ඉදිරිපත් කරනවා. මං කියන්නේ ඒක සතුටු වෙන්න පුළුවන් කාරණයක්. එතකොට ඒ වගේ හැම දෙනෙක්ම මේක පාවිච්චි කරනවා. ඒ වගේම නිලධාරීන් දැන් ගොඩක් වෙලාවට තමන්ට ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලඥයන්ගෙන් එන යම්කිසි මේ අයුතු යෝජනා සහ අයුතු බලපෑම් වලින් නිදහස් වෙන්න තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන රාජකාරී කරන්නත් තොරතුරු පනත මේ පලිහක් විදියට පාවිච්චි කරනවා. මොකද ඔවුන්ට කියන්න පුළුවන් සර් මේ වැඩේ කරොත් RTA ඇප්ලිකේෂන් එකක් දාලා තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාත් ඉවරයි මමත් ඉවරයි කියන. ඉතින් මේ විදියට මේ ක්‍රියාවලිය මම දකිනවා සමස්ත සමාජයක් විදියටම ධනාත්මකව දකිනවා. මේකට බාධා නැත්තේ නැහැ. හැබැයි බාධාවන් අඩුයි. හොඳයි. එහෙම පරිසරය හැදෙනවා නම් මේ විදිහට නිර්මාණය වෙමින් තියෙනවා නම් ඇත්තටම සතුටුයි. මොකද මේ දේ ගේනකොටම කියපු දේ තමයි අපි එක්තරා විදියකින් ලිඳක ඉන්නේ. ලෝකෙන් එපිට ගියාම මිනිස්සු තමුන්ගේ දේවල් පිළිබඳ තමුන්ගේ අරමුදල් කොයි විදිහටද පොදු දේපල පාවිච්චි වෙන්නේ, මුදල් කොහොමද පාවිච්චි වෙන්නේ කියන දේ පිළිබඳ නිරන්තර ප්‍රශ්න කරනවා. මේවා වියදම් වෙන්නේ කොහොමද? පෞද්ගලික ප්‍රශ්න වලටත් වැඩිය සමස්තයක් විදිහට රටේ සංවර්ධනය වෙනුවෙන් කරන යෝජනා ක්‍රම ගැන බොහොම ඍජුව ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වගේ අයිතියක් ඉඩක් බලයක් රටේ ජනතාවට තියෙනවා. ඒ දේ තමයි අපි අවධාරණය කරන්නේ. ආයත් වතාවක් මේ පිළිබඳ කතා කරමින් මේ සතිය ඇතුළතදී විශේෂයෙන් දැනුවත් කිරීම කරන්නේ ඒ විදිහට. ඇමතුමනි, මේ
රජයේ පැත්තෙන් දෙන්න ඕනේ තොරතුරු නිලධාරීන් හෝ වේවා මේ කොමිසම් පවත්වාගෙන යන හමුදල් හෝ වේවා ඒ මේක සුමටව පවත්වාගෙන යන රුණුන පරිසරයේ රජයේ පැත්තෙන් හදලා දුන්නා කියලා විශ්වාස කරනවා ඔව් තොරතුරු අයිතිවාසිකම් පනත සම්මත කරන ගමන්ම මේ පනත ක්‍රියාත්මක වන ආකාර ගැනත් පනතේ සඳහන් වෙලා තියෙනවා තොරතුරු කොමිසම පිහිටවීම දෙයක පිහිටවලා තිබෙනවා මෙතන ඉන්න එකට අදාළ බලධාරීන් ඉන්නවා මේ රණසිංහ මහත්මයා ඇතුළු. ඒ වගේම තමයි මේක ක්‍රියාත්මක කරන අමාත්‍යංශයක් තිබෙනවා. ඒ අමාත්‍යංශය මේකට අදාළ පහසුකම්සික සපයලා තිබෙනවා. තොරතුරු නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒ අය පුහුණු කරලා තිබෙනවා. නීති රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ ෆෝරම යන ආදී හදාගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වුණාට වැඩිය ඉතාම ඉක්මනින් ජගත්ලීන රාජ මහත්මයා කිව්වා වගේම අපේ රජයේ නිලධාරී තන්ත්‍රය මේකට විශාල සුභවාදීව මේක බාර අරගෙන මේක ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මෙහෙම දේවලුත් ඔය අතර පෙනෙන්න තිබෙනවා. මේක ආරම්භ මේක ගියන කාලෙදිම මේක සම්බන්ධයෙන් විකෘති චිත්‍ර සමහර අය මැව්වා. සමහර ජනමාධ්‍ය මේක සම්පූර්ණයෙන්ම වැරදියට අර්ථකථනය කළා. මමත් එක්තරා රාත්‍රියක සහභාගී වූ මේ වගේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකදී බොහොම රැඩිකල් කියලා කියාගන්න එක ජනමාධ්‍යවේදී කිව්වා මේක මහා කුමන්ත්‍රණයක්. මේ රටට රටේ ගේන ලොකු කුමන්ත්‍රණයක් කියලා කිව්වා. එහෙමයි මේකට කිව්වේ. සමහර ජනමාධ්‍ය බොහොම විකෘති සහගත චිත්‍ර පැවුවා. ඒ වගේම තව සමහර අය මේ පනතේ තියෙන සමහර ඉතාමත්ම අත්‍යවශ්‍ය වගන්ති වැරදියට අර්ථකථනය කළා. දැන් මම අර කලින් මගේ පැහැදිලි කිරීමේදී මම කිව්වා මේ හංගන්න දෙයක් නෑ ආණ්ඩුවකට. විවෘත ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව තොරතුරු කියන්නේ මහජන දේපල ඒවා මහජනයාට අයිති කියලා. නමුත් තොරතුරු දැනගෙන මේ පනතේ පස්වෙනි වගන්තියේ යම් තියෙනවා සීමා කිරීම් ටිකක් දාලා. ඒ සීමා කිරීම් ටික දාලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම යහපැවැත්ම සඳහා ඒ වගේ සීමාවන් අවශ්‍යයි. අයිති හැම අයිතිවාසිකමක්ම පරම අයිතියක් නෙවෙයි. හැම අයිතියකටම යම් සීමාවන් තිබෙනවා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කරලා තිබෙනවා. අපරාධ පරීක්ෂණයකට අදාළ තොරතුරු. ඒවා ඉල්ලුවම අපරාධ පරීක්ෂණය කරන්න බෑනේ. විභාග ප්‍රතිඵල වගේ දේවල් වලට ඒ කල්ලේද. ජාතික ආර්ථිකයට හානිකර කල් වේලා ඇතුව නිකුත් කළොත් ජාතික ආර්ථිකයට හානිකර බලපාන යම් තීන්දු තීරණ පිළිබඳ තොරතුරු. ඒ යනාදී වශයෙන් ගත්තාන් පස්සේ යම් පස්වෙනි වගන්තින් යම් සීමා කිරීම් ටිකක් කරලා තියෙනවා මේවා දෙන්නේ නැහැ කියලා. දෙන්න පුළුවන් තොරතුරු මොනවද? බැරි තොරතුරු මොනවද කියලා. එතකොට මෙන්න මේ දෙන්න බැරි තොරතුරු ටික අල්ලගෙන ඉවෙලා මේවා ගන්න බෑනේ කියලා වෙලා මමදක මේ ඊයේ පෙරේදාත් මේ සම්බන්ධයෙන් කරච්චි මේ Facebook සංවාදයකදී කියලා තියෙනවා. තොරතුරු පනතෙන් කරලා තියෙන මිනිස්සු තොරතුරු ඉල්ලගෙන යනවා. ඒ තොරතුරු දෙන්න බෑ කියලා කියනවා. එතකොට අපේ රජයේ නිලධාරීන් කොළඹට එන්න ඕනි. ඒගොල්ලෝ රස්තිය ආදි වෙනවා. මහා බොරු විකාරයක කියලා වැරදි විකෘති සහගත මත හදලා තිබෙනවා. මේ සීමා කිරීම් සම්බන්ධ වුණ ලංකාවේ පනතේ තියෙන විශේෂත්වය තමයි මේ සීමා කිරීම් පවා ජාතික වැදගත්කමක් සහිත වන අවස්ථාවක් කියලා මේ අධිකරණයේ තීන්දුව කරන වෙලාවකදී ඒ තොරතුරු පවා දෙන්න ඕනේ. ඒ තරමට ලංකාවේ පනත ඉස්සරහට ගිහිලා තියෙනවා. හ්ම් හ්ම් හ්ම්. ඒ කියන්නේ තොරතුරු පනත් හදද්දී තව එක මූලධර්මයක් තමයි මේ limitations to limitations කියන එක. ඒ කියන්නේ සීමාවන්ට සීමාවක් දානවා. සීමාවන් ගොඩක් දාන්නේ නැහැ. සීමා කිරීමුළු සීමා කරනවා. දැන් මේ limitations to limitations කියන මූලධර්මයේ මේ සීමාවන්ගේ සීමාව කියන එක අපේ තොරතුරු පනතේ තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු සම දැනම විකෘති කරන ස්වභාවයක් අපේ රටේ පෙනෙන්න තිබෙනවා. ඒ වෙවිලා අර කාලකන්ණී ඒ වැඩ කෙලක කාලකන්ණී සතුටක් ගන්නවා සමහර අය. මේ බොරු කියලා විකෘති මත ඉදිරිපත් කළා, ව්‍යාජ පුවත් ෆේක් නිවුස් හදලා අද ලේසිනේ ඒව සමාජගත කරලා සමහර අය මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට මේ පුරවැසියා බලගන්නවන මේ වැදගත් නීති ප්‍රතිපාදනය අවුල් කරන පිරිසක් මේ රටේ ඉන්නවා. හැබැයි ඒව වැඩිදුර යන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ අතර සමහර දේවල් සම්බන්ධයෙන් අපි එච්චර කනගාටු වෙන්න ඕනි දේවල් නෙවෙයි. සමහර මේ වගේ නීති රීති මැනවින් තහවුරු වෙන්න කාලයක් ගන්නවා. උදාහරණයක් හොඳම උදාහරණයක් තමයි ලංකාවේ මානව හිමිකම්.
ලංකාවේ මූලික අයිතිවාසිකම් කියන කියන භාෂණයේ නිදහස කැමති තැනක ජීවත් වීමේ අයිතිය රැකියාවක් කිරීමේ අයිතිය වගේ වගේ අයිතීන් තියෙනවනේ කොටක් අපේ අපේ මානවික පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අනුක්‍රමයක් තමයි. දැන් මේවා මුලින්ම ලංකාවට ආවේ කොහොමද? 72 අනුක්‍රම ස්ථාවේ මේවා දැම්මම මේවා නීතියෙන් බල ගන්නවන්ට අමාරු වෙන නඩුවක් දෙකක් වැටුණා නම් නීතියෙන් බලව ගන්න බැරි වුණා. 78 ව්‍යවස්ථාවට තමයි මේක නීතියෙන් බල ගැන්විය හැකි. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සකස් වුණේ 78 ව්‍යවස්ථාවේ. 72 ව්‍යවස්ථාවේ තිබුණාට ඒක මූලික අයිතිවාසිකම් කඩවුණොත් ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව පුරවැසියට තිබුණේ නැහැ. 78 ව්‍යවස්ථාවේ තමයි දැන් 78 ව්‍යවස්ථාවේ දාලා බලන්න මුල් කාලේ ජගත් පැහැදිලි කළේ මුල් කාලේ මානව හිමිකම් නඩු කිව්වේ කවුද? බොහෝම අතලොස්සයි. ප්‍රභූ පන්ති. ඒක ප්‍රභූ පන්තික වරප්‍රසාදයක් ලං මුල් කාලේ මානව හිමිකම් නීතිඥව හරි විශාල ගණන් ගත්තා. මානව හිමිකම් නඩු කිව්වේ මේ කොළඹ ආශ්‍රිත ප්‍රභූ පැලැන්ති අමාත්‍යාංශ ලේකම් ලොකු ලොක්කු ඔක්කොම තමයි කිව්වේ. මානව හිමිකම් ගමී තිබුණේ නැහැ. හැබැයි කාලයක් යනකොට රටේ සිවිල් කැරලිත් ඇති වුණා. මිනිස්සුන්ට තේරුණා මේ මානව හිමිකම් කියලා જાතියක් තියෙනවා, මූලික අයිතිවාසිකම් කියලා જાතියක් තියෙනවා. මේකෙන් අපිට අපේ උල්ල කඩ වුණොත් අපිට ප්‍රතිකාරම ගන්න පුළුවන් කියන දැනුම ක්‍රමිකව ගලාගෙන ගියා. ඊට පස්සේ මානව හිමිකම් කොමිසම ඇති වුණා, මානව හිමිකම් අධ්‍යාපනය ආවා, යම් යම් NGO ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. අද රවල බැලුවත් මානව හිමිකම් වලට යන්න ලැහැති සමාජයන්නේ අපි සමාජයේ. ඒක දැන් ඒගොල්ලෝ දන්නවා. අපේ සමාජයේ මානව හිමිකම් පිළිබඳ විශාල අවබෝධය. මානව හිමිකම් ගරු කරනව නැද්ද කියන එකනේ මම කියන්නේ. මේ මානව හිමිකම් වලට ගරු කරනව නැද්ද කියන එක. නමුත් මානව හිමිකම් කියලා જાතියක් තියෙනවා. ඒක කඩ වුණොත් මෙන්න මේ ප්‍රතිකාරම ගන්න පුළුවන් කියලා අද මානවකම් නීතිඥයෝ දැන් එච්චර සල්ලි ගන්නවද මන් දන්නේ නැහැ. දැන් ඒක ව්‍යාප්තයි. සා නොමිලේ නීති ආධාර දෙන ආයතන තියෙනවා. අර පබ්ලික් ඉන්ටරස් ලිටිගේෂන්ස් කියලා එහෙම ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ තොරතුරු අයිතිකාරම නීතියත් ඒ වගේ එකක් බවට පත් වෙයි කියලා මට බොහොම සුබවාදී ආකල්පයක් තිබෙනවා. මේකට කාලයක් ගත වෙයි. නමුත් අපිත් විශ්වාස නොකරපු ආකාරයට රටේ මං හිතයි ජනතාව මේ පනත දැන් ප්‍රයෝජනීයට ගනිමින් තියෙනවා. දැන් මම කියන්න කැමති ඇත්තරම පේන්න තියෙනවා රටේ දූෂණය වගකීම් පැහැරහැරීම වගේ දේවල් අඩු වෙමින් තියෙනවා. දැන් මම මෙහෙම කියපු ගාම කෑ ගහන්න පටන් ගනි මේ අන්නර මනුස්සයට පිස්සු දන්නේ නැහැ. මේ රටේ දූෂණය අඩු වෙලා තියෙනවා. අරක මැකල මං රටේ බරපතල දූෂණ ක්‍රියා සිද්ධ වෙලා තියෙනවා. නමුත් යටින් කාටවත් නොපෙනෙන ආකාරයට අපි ඉස්සරහට කතා කරගමු. මේ මහතුරුන්ගේ අත්දැකීමත් එක මට පේනවා හැම තැනකම වගේ මිනිස්සු වගකීමෙන් බැඳෙනවා. පාසල් වලට ළමයන් බදා ගැනීම ඉස්සර බලන්න විශාල ഘോഷාවක් එනවා. අච්චර සල්ලි ගත්තා, අච්චර ෆෝඩ් ડોකියුමන්ට් ආවා, රේමුණා මෙහෙමුණා අරවද මෙවද කියලා දැන් ඒවා ටික අඩු වෙගෙන එනවා. අද විශාල සංවර්ධන ව්‍යාපෘති ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. මුල් කාලෙත් දැන් අද මිනිස්සු ගිහිල්ලා අහනවා, ප්‍රාදේශීය ලේකම් ලගෙන් අහනවා, මේ ව්‍යාපෘතිට කවුද සල්ලි දැම්මේ, මේ වැඩේ කළාද නැද්ද කියලා මිනිස්සු විමසන්න පටන් අරගෙන. මේ ඔක්කොම මොකද්ද? මේ ඔක්කොම ගත්තාම පස්සේ මහජන අධිකාරී මහජනයාට වග කියන සංස්කෘතියකට කෙමෙන් කෙමෙන් අපිට පේනින්නේ නැතුව මේක පත්විමින් තියෙනවා. රට ලස්සන වෙනවා, පුරවැසි ජීවිතය වැදගත් වෙමින් තිබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි මේ පනත ගැනීමෙන් බලාපොරොත්තු වෙන. සමහර අය කල්පනා කරනවා මේක හරි කරදරයක් මේ පනත කියලා. එහෙම හිතන පසුගාමී අය ඒගොල්ලෝ මේ ඉදිරි යුගයට වඳ වී යන කොටාසිය. සමහර බොහොම අත්ලොස්සර රාජින දාරින් ඉන්න මේ කරදරකාරී පනතක් ගෙනහැල්ලා මේ අපිට වෙච්ච දියාරකයි මේකයි කියලා හිතනයි ඉන්නවා. නමුත් තරුණ නිලධාරීන් වැඩි දෙනෙක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මොකද අර ජගත් කිව්වා වගේ ආත්ම ගෞරවත්වය තියාගෙන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. මේ වැඩ නොකිරීමට දාපු එකක් නෙවෙයි. මේක පෙන්නලා වැඩ නොකර ඉන්න නෙවෙයි. වැඩ කරන්න තමයි මේක අවස්ථාව හදලා දීලා තියෙන්නේ. නොකරන්න බැරි වෙනවා. නොකරන්න බෑ. මොකද වගකීම් පැහැර හැරියොත් වැඩේ නොකරිටත් ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රවේශීර ප්‍රශ්න කරන්න පුළුවන්. හැම රජයේ නිලධාරියෙක්ම තමන්ට දීලා තියෙන බලපත්‍රය ඇතුලේ උපරිම කාර්යසාධනය දක්වන්න ඉතාම හොඳ නීතියක්. මේක සහ හොරකම වංචාව දූෂණයේ එලිදරව් වෙන නීතියක්. එම නිසා අපි රටේ ජනමාධ්‍ය මේවා ගැන ඉන්න විශ්වවිද්‍යාල හැමෝම මේක වැඩි වැඩියෙන් ජන ජීවිතය ඇතුලේ තහවුරු කරන්න වැඩ කරන ඕන. අර මානව හිමිකම් තහවුරුක වෙන්න ගිය ගත වෙච්ච කාලෙටත් වඩා අඩු කාලෙකින් අපේ රට තොරතුරු අයිතිවාසිකම් සංස්කෘතියක් සහිත රටක් බවට පත්වේ කියලා මම කල්පනා කරනවා. හොඳයි. එමත්තුමා ඒක ඒ විදිහට පැහැදිලි කරනකොට අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි දැන්
හරි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා වැඩේ මේ විදිහට සිද්ධ වෙනවා හොඳට යනවා වැඩේ හැබැයි අභියාචනත් ඉදිරිපත් වෙනවා සමහර තැන්වලදී සමහර අය කියනවා අපි මිල සූත්‍රය ඉල්ලුවා කොහොම ඉන්න දෙන්නේ නැහැ අපි යනවා අධිකරණයට ඒ වගේ දේවලුත් එකතුනවා යම් ආකාරයකින් අර පණවල තිබුණු යම් යම් සීමා තිබුණානේ අර මේ මේ සංවේදී කාරණා අපි දෙන්නේ නැහැ කියන දේවල් ඒවා දඩමීමා කරගෙන යම් ආකාරයෙන් ආණ්ඩුව ඇතුලෙන් ආවරණයක් ගන්න උත්සාහ කරනවා වගේ තැනක් තියෙනවද නැහැ මෙහෙම තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි බැලුවොත් අර జగත් පැහැදිලි කළා වගේ 12000ත් 15000ත් අතර ප්‍රමාණයක් පහුගිය කාලය තුළ අභියාචන ලැබිලා තියෙනවා මේ ඉල්ලුම් පත්‍ර ලැබිලා තියෙනවා හැබැයි අපේ කොමිෂන් සභාවට ලැබුණු අභියාචන ගණන බැලුවොත් මේ ගිය මාසේ මේ මාසේ පළවෙනි දා වෙනකොට 992ක් වෙනවා 992ක් අභියාචන ලැබිලා තියෙනවා ඊ අභියාචන වල ඔබතුමා කිව්ව කාරණේ තියෙනවා. සමහර ඒවයි තියෙනවා මේ අහවල් වගන්ති යටදී මම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ප්‍රතික්ෂේප කරපුවහම පුරවැසි අයනෝ අභියාචනයක් හැටියට අපිට. එතකොට අපි විමසා බලනවා මේ වගන්ති අනෝ මේ ප්‍රතික්ෂේප කළ හැකිද? ප්‍රතික්ෂේප කළ හැකිද? දැන් උදාහරණයක් ගත්තොත් ඉන්ටර්වූ එකක ලකුණු ඉල්ලනවා ඔක්කොගේම. ඉන්ටර්වූ බෝඩ් එකට ගියා 60 දිනේක් 60 දිනාගෙම ලකුණු ඉල්ලනවා ගිය එක්කෙනෙක්. දැන් කියනවා ආ ඒක දෙන්න බෑ පහයික වගන්ති. එතකොට අරගොල්ලන්ගේ පුද්ගලිකත්වයේ හෙළිදරව් වෙනවලු. දැන් අපි ළඟට ආපුවම අපි කියන්නේ නෑ ඒක පුද්ගලිකත්වයේ හෙළිදරව් කිරීමක් නෙමෙයි ඉන්ටර්වූ එකේ මාක්ස් දුන්නේ පොදු අධිකාරිය. එතකොට ඒක පුද්ගලයාට අයිති නෑ පොදු අධිකාරියනේ මේ මාක්ස් දුන්නේ. කරුණාකරලා මේක හෙළිදරව් කරන්න සියලු දෙනාගෙම. එතකොට අපි දැන් අපිට තීරණ කොමිෂන් එකට බලයක් තිබෙනවා පොදු අධිකාරිය ප්‍රතික්ෂේප කරන තොරතුරු නීත්‍යානුකූලව පස්ස නියෝගන්තියට අයත්ද නැද්ද කියලා තීරණයක් අරගෙන නිකුත් කිරීම සඳහා නියෝගයක් දෙන්න. එතකොට ඒ නියෝගයේ පිළිපදින්න ඕන පොදු අධිකාරිය පිළිපදින් නැත්නම් ඒ අය යන්න ඕන අධිකරණයට. අභියාචන අධිකරණයට යන්න ඕන කොමිසමට වෘත්තු. දැන් අපි මේ ආපු 992කින් 654කට නියෝග දැන් නිකුත් කරලා තියෙනවා. අභියාචන විභාග කෙනමින් යනවා. අපේ වෙබ් එක ගිහිල්ලා බැලුවොත් වෙබ් එක ඇතුලේ විතරක් ඇතුල් කරලා තියෙනවා අපි දැනට 260ක් නඩු තීන්දුව. මේ පරිවර්තනය සම්බන්ධ ගැටලු කීපයක් තියෙනවා දෙමළට පරිවර්තනය කරන්න තියෙනවා. අර මොහොන්ද අර ඔක්කෝ මේකපාරට ඇතුල් වෙන්නේ නැහැ ටික ටික ඇතුල් වෙනවා. දැන් අපි ළඟට ආපු අයින් 95%ක්ම අපි තොරතුරු දෙන්න කියලා තමයි නියම කරලා තියෙන්නේ. අපි ප්‍රතික්ෂේප කරපුවා තියෙනවා සමහරට. ඒවා 5%-6%ක් තමයි තියෙන්නේ. සාමාන්‍ය මොන වගේ දේවල්? දැන් උදාහරණයක් ගත්තොත් පුද්ගලයෙක් ඉල්ලනවා මේ බැංකු ගිණුමේ තොරතුරු මේ මෙතුමාගේ බැංකු ගිණුමේ තොරතුරු මට ගන්න බෑනේ. ඒක පොදු වැදගත්කමක් නෑනේ. ඒක ගණ්ඩත් බෑ. ඒක පෞද්ගලිකත්වයේ ආරෝපණයක්. තවද දැන් ඊයේ පෙරේදා පුරවැසියෙක් කිල්ලුම් පත්‍රයක් දානවා. අහවල් ටෙලිෆෝන් නම්බරේට සිම් එක නිකුත් කළේ කාටද? ඒ සිම් එක ගන්න දුන්න ඉල්ලුම් පත්‍රේ කෝ? ඒ ඉල්ලුම් පත්‍රේ ඩෙන්ටි කාඩ් එක කෝ? දැන් එතකොට ප්‍රශ්නයක් එනවනේ. එතකොට විදුලි බල මේ විදුලි සංදේශ නීතියේ තියෙනවා තව තැනත් එකගේ පෞද්ගලික දුරකථන විස්තර හෙළි කරන්න බෑ අධිකරණ නියෝගයක් නැතුව. එතකොට ඒ තැනත්තාට සිම් එක ගත්තා එයාගේ ඒක පෞද්ගලික දෙයක්. එතකොට ඒක හෙළිදරව් කරන්න බෑ. එතකොට ඔහුගේ පෞද්ගලිකත්වය අපි ආක්‍රමණය කරනවා. එතනදී අපි අභියාචනය ප්‍රතික්ෂේප කරනවා. ඒවා ඉතාම අඩුයි. ඉතින් පොදුවේ බලපුවාම දැන් මහජනයක් දන්නවා මේ දේවල් ඉල්ලන්න බෑ කියලා. කවුරුවත් විභාග කොමසාරිස්ගේ විභාගයට ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රය ඉල්ලන්න නෑ හොඳේ. මහජනයා දන්නවා මේ විභාගයට ඉස්සෙල්ලා මේක ඉල්ලන්න බෑ කියලා. කවුරුවත් ගිහිල්ලා මැතිවරණ කොමසාරිගෙන් අහලා නෑ මේ జగත් ඡන්දේ දුන්නේ කාටද? මට ඡන්ද පත්‍රිකාව බැලියද්ද කියලා. ඒව මේකෙන් බෑ. එතකොට මහජනයා මේ වගේ දේවල් ඉල්ලන්නේ නෑ අතට. මහජනයාට සමහර විට බලපෑමක් ඇති කාරණා ඉල්ලනවා. සමහර විට පෞද්ගලික අරවුල් මතත් ඉල්ලනවා අනුන්ගේ ඔප්පුව ඉල්ලනවා සමහර විට නගර සභාවට ගිහිල්ලා. ඉතින් ඒක නගර සභාවට දෙන්න බෑනේ. පොදු වැදගත්කමක් නැත්නම් දෙන්න බෑ. හැබැයි ඒ පොදු වැදගත්කම තිබෙනවද නැද්ද කියන කාරණේ අපි ළඟට ආපුවම අපි තීරණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් පුරවැසියෙක් ඉල්ලුවා තමාගේ ඉඩමට අල්ලපු ඉඩමේ ඔප්පුවයි ඩිවලොප්මන්ට් ප්ලෑන් එකයි ඉල්ලුවා. ඉල්ලපුවාම නගර සභාවේ. නගර සභාව කිව්වා නෑ මම මේක දෙන්නේ නෑ කියලා. දැන් අභියාචනක අපි ළඟට ආපුවම අපි ඇහුවා ඔබ මොකද්ද මේකේ තියෙන පොදු වැදගත්කම? එතකොට මේ පුරවැසියා කියනවා සර් මේ ඒ අහවල් අල්ලපු ගෙදර මිනිහයාගේ ඉඩම හරි ප්ලෑන් එක හරි මට ඕනේ නැහැ. මට මං එයා එක්ක අමනාපයක් නැහැ. හැබැයි එයා මේ ප්ලෑන් එක යටතේ මුළු ඉඩම වට කරලා තාප්පයක් බඳලා දැන් අපිට වෙලා තියෙන්නේ මොකද අපේ මුළු ලේන් එකම යට වෙනවා. එතකොට මට අධිකරණයට ගිහිල්ලා මේක පැහැදිලි කරලා මේකට විසඳුමක් හොයාගන්න ඕනේ. ඒක හන්දයි මම මේක ඉල්ලන්නේ. එතකොට ඒකේ පොදු වැදගත්කමක් තියෙනවා පුද්ගලික දේ වුණත්. එතනදී අපි කොමිෂන් සභාව නිගමනය කළා නෑ මේක නිකුත් කරන්න. ඒ තැනත්තා අධිකරණයට ගිහින් සාධාරණ හේතු කරගනි නීති ඉදිරියට ගිහිල්ලා හරි UDA එකට පැමිණිලි කරලා හරි එක් කරගනි. එතකොට ඒක අපි තීරණය කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත්
අභියාචනා දැන් අපි පොඩි පොඩි කෙටි කෙටි සමීක්ෂණ කීපයක් පැවැත්තුවා. පොදුවේ බලපුවහම රජයේ නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලීම් වලින් 78%කට ප්‍රතිචාරය යහපත්. 20%ක් 22%ක් තමයි ප්‍රතිචාරයේ අඩුව තියෙන්නේ. ඒ ප්‍රතිචාරයේ අඩු තැන්වලදී අර අපේ ඇමතුමක වගේ ප්‍රතික්ෂේප කිරීම භාවිතා කරනවා ඒගොල්ලෝ. ප්‍රතික්ෂේප කිරීම වැරදි නම් නිලධාරියෙක් ලකුණු කරපු ඒක අපි නිවැරදි කරනවා. අපි ළඟට අභියාචනයට ආවම. එතනදී අර ප්‍රතික්ෂේප කිරීම වැරදියට කළාගේ නිලධාරියා වැරදිකරුවෙක් වන්නේ නැහැ. නීතිය හැටියට. ඔහුගේ අවබෝධය මතනේ ඔහු ඒක ප්‍රතික්ෂේප කරති වෙන්නේ. දැන් මහාධිකරණෙන් එල්ලාම රණ්ඩ නියම කරපු තැනත් එක්ක අභියාචනාධිකරණ නිදහස් වුණා කියලා මහාධිකරණ විනිසුරු වැරදිකාරයා වෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මෙතනත්. ඉතින් ඒක හන්දා ප්‍රතික්ෂේප කිරීම ගැන. ඉතින් සමහර ආයතන අපේ පහ පහව ගන් තියartifactId මනතේ ආයතනයකට පුළුවන් අපෙන් උපදේශක් ඉල්ලන්න. දැන් අපිට එහෙම ඒවත් එනවා. සාමාන්‍යයෙන් උපදේශ ඉල්ලලා මාසෙකට ඉල්ලුම් පත්‍ර 30ක් හෝ 40ක් හම්බ වෙනවා. ඒවට අපි සති දෙකක් ඇතුළත නිශ්චිත වූ උපදේශ දෙනවා. ඒකම සමහර අභියාචනා 100කින් 40ක් විතර ලැබෙනවා අවිධිමත්. ඒ කියන්නේ අපිට අභියාචනයක් හැටියට බාර ගන්න බෑ. අපිට අභියාචනය කළ හැක්කේ පුරවැසියට පළමුවෙන් තොරතුරු ඉල්ලන්න ඕනේ තොරතුරු නිලධාරියගෙන්. ඒක දුන්නේ නැත්නම් ආයතන ප්‍රධානියගෙන් ඉල්ලන්න ඕනේ. ආයතන ප්‍රධානියා දුන්නේ නැත්නම් තමයි සති 3කට පස්සේ අපිට එන්න ඕනේ. සමහර අය අපෙන් තොරතුරු ඉල්ලනවා. අපිට තොරතුරු ඉල්ල ඉල්ලුම් පත්‍ර. අහවල් ඉස්කෝලේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා අපෙන් අහනවා. ඉස්කෝලේ තියෙන යාපනේ හොඳේ. ඒකට ඒක අපෙන් නෙමෙයි ඉල්ලන්න ඕනේ. ඒක ඉල්ලන්න ඕනේ යාපනේ ඉස්කෝලෙන්. සමහර අය ආයතන ප්‍රධානියට අභියාචනා කරන්න නැතුව මම තොරතුරු නිලධාරියගෙන් තොරතුරු ඉල්ලුව දුන්නේ නැහැ කියලා අපිට එවනවා. එතකොට අපි එවලීම කරන්නේ ඊට පහුවෙන්දාම වගේ දින 3ක් ඇතුළත ඒ පුරවැසියාට උපදෙස් අරිනවා. ඔබ අනුගමනය කළ තියෙන ක්‍රියාපටිපාටිය වැරදි. මෙන්න මේ ක්‍රියාපටිපාටිය අනුගමනය කළා නැවත අභියාචනයක් කරන්න තොරතුරු ලැබුණ නැත්තම් කියලා. යම් ආයතනයක් මේක නොසලකා හැරලා තිබුණොත් ඊට අදාළව යම් ආකාරයෙන් වැඩපිළිවෙලක් කරන් තියනවද? ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඊබඳු අවස්ථාව ඉතාම අඩුයි. හැබැයි එකක් දෙකක් එහෙම අපිට මතුණා. අපි නියෝ නිවේදනයක් නිකුත් කරපුවාම ඇවිල් මේකට කරුණ දක්වන්න කියලා ඉල්ල දාපු නැති එක්කෙනෙක් දෙන්නේ හිටියා. තව තිබුණා සමහර විට අපි කැඳවීමක් කළාම කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටලා අවශ්‍ය කරන රිටන් සබ්මිෂන්ස් ලිඛිත නියෝජන ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට මේ පනතේ නීතියක් තියෙනවා 39 වෙනි වගන්තියේ කොමිෂන් සභාවේ නියෝගයක් පැහැර හැරීමත් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී නොසිටීමත් දෑවුරුදු සිරඳනවා සහ 50,000 දඩයක් ලැබෙන වරදක් කියලා. ඒක ලියලා අරිනවා අපි ඊළඟට. ඒක ලියලා අරපුවම මුළු කට්ටියම ඊට පස්සේ එනවා. එතකොට ගැටලුවක් නැහැ. අපි මුල් අවදියේ කාටවත් නඩු පවරන්න අපේක්ෂා කරන්නේ නැහැ. මොකද අවුරුදු 200ක් එහෙම සංස්කෘතියක් තිබුණ නැති පරිපාලනයන්නේ අපිට තිබුණේ. මේ පරිවර්තනය වෙන්න ඕනේ සෙමින් අපේ යමතු වගේ වගේ. ඉතින් හැබැයි අපි වෝඩින් එක අරිනවා දෙවෙනි වතාවේදී. එක වතාවක් දෙනවා දෙවෙනි වතාවේ ආවේ නැත්නම් හරි දෙවෙනි වතාවේ නිශ්චිත ප්‍රතිචාර ලැබුණ නැත්නම් අපි විධිමත් නිවේදනයක් කරනවා ඔබට විරුද්ධව නඩු පවරන්න සිද්ධ වෙනවා මේ නඩු පවරුවොත් මේ දඬුවම ලැබෙන්නේ වහාම දින 7ක් ඇතුළත ප්‍රතිචාර දක්වන්නේ. එතකොට ටක් ගාලා අර තොරතුරු දෙන්න කියන එක එක්ක දෙනවා එහෙම නැත්නම් ඇවිල්ලා ප්‍රතිචාර දක්වනවා. දැනට එහෙම ගැටලුවක් මතුවෙලා නැහැ. අනික අපි දීපු කිසිම දින්දුවකට කවුරුවත් මේ දක්වා අභියාචන අධිකරණයට ගිහිල්ලත් නැහැ. දැන් නීතිතුමනි ප්‍රායෝගිකව රාජ්‍ය ආයතන වලින් ආපු ප්‍රශ්නයක් අපිට. දැන් මේ තොරතුරු දැනගැනීමේ පනතරත් මේ කොයි වෙලාවෙවිල්ලයි සාමාන්‍යයෙන් අර ડોකියුමන්ට් එකක් අවුරුදු 5ක් 6ක් වගේ නීතිමය කාල සීමාවක් තියාගන්න ඕනේ. මේ තියාගන්න තැනක් නැහැ. කොහොමද මේ දේවල් කරන්නේ? ආයතනක ප්‍රධානියු කියන කතාවක් තමයි මේක. මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් රජයේ පැත්තට යෝජනා කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් තොරතුරු පනතට හුරු වෙන්න වෙනවා රාජ්‍ය නිලධාරීන්. මොකද මේක නීතියක්. ඇත්තටම නීතියකටත් වඩා මම හිතනවා මේක නිකන් දහමක් වගේ නේ මේ මේ අපි විවෘතභාවය කියන එක වැදගත් නේ. මොකද මහජන යතාවගෙන් වැටුප් ලබන අය නම් මහජනතාවට වගවීමක් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් කොහොම සංකේන්ද්‍රී ගෑම් තිබුණාට අපේ සමීක්ෂණ වාර්තා පෙන්නන්නේ මේ මේ පසුගිය සතියේ තොරතුරු සතිය වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළා වාර්තාවක්. ඒගොල්ලෝගේ සමීක්ෂණ වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ ලංකාවේ පළවෙනි තොරතුරු පනත් කෙටුම්පත මේ කෙටුම්පත් කරන්න 2001 අවුරුද්දේදී 2003 අවුරුද්දේදී කෙටුම්පත් කරන්න දායක වෙච්ච එක සංවිධානයක්. ඒත් ඔවුන් මේ ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව බැලුවාම රාජ්‍ය ආයතන 92ක් ප්‍රතිචාර දක්වලා තියෙනවා. 108යි ප්‍රතිචාර දක්වලා නැත්තේ ඔවුන්ගේ සමීක්ෂණයට අනුව. එතකොට ඔබ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේ තොරතුරු දෙන්න නම් තොරතුරු තියෙන්න එපා. තොරතුරු තියෙන නම් තොරතුරු සංරක්ෂණය කරන්න ඕනේ. විධිමත් විදිහට ගබඩා කරන්න ඕනේ. එහෙම කරන්න ඕනේ.
සහ දැනට තියෙන ලේඛන අපහරණ නීතියට වඩා වෙනස් ලේඛන අපහරණ ක්‍රියාවලියක් තමයි තොරතුරු පනතෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ කිව්වා වගේ දැන් අද පාවිච්චි වෙන්නේ අවුරුදු 5කට පස්සේ ලේඛනයක් අපහරණය කරන්න පුළුවන්. විධිමත් ක්‍රියාවලිය කර භාජනය කරලා ඒක පිළිබඳ ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන ආරක්ෂක පනත යටතේ නිකුත් කරපු නියෝග තිබෙනවා. නමුත් අපේ තොරතුරු අයිතිවාසිකම් පනත තියෙනවා අනිකුත් ලිඛිත නීති අභිබවා මේ පනත ක්‍රියාත්මක වෙනවායි කියලා පරස්පරතාවයක් තියෙනවා. ඒතොර ඒ අනුව මේ පනතෙන් කියනවා 2016 අගෝස්තු මාසේ 4 වෙනිදා වෙනකොට තිබුණු තොරතුරු වසර 10 දක්වා ඉදිරියට තියාගන්න ඕනේ. 2016 අගෝස්තු මාසේ 4 වෙනිදායින් පසුව ලැබෙන තොරතුරු වසර 12ක් දක්වා ඉදිරියට තියාගන්න ඕන කියන්නේ. එතකොට අර 5 කියන එක ඩබල් වෙලා ඩබල් එකටත් වැඩි වෙලා. එතකොට ඔබගේ ප්‍රශ්නේ තමයි මේවා කොහෙන්ද ගබඩා කිරීමේ ස්ථාන කියන එක. පනත යෝජනා කරන්නේ මේක ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගබඩා කරන්න කියන එක. ඉතින් ඒක එකපාර කරන්න බැරි වෙයි. නමුත් ක්‍රමයෙන් මේ தත්වෙට යන්න ඕනේ. මොකද මෙහෙම යන්නේ නැත් තොරතුරු විනාශ වුණොත් තොරතුරු දෙන්න නැති වෙනවා. ඉතින් වසර 10ක් 12ක්වත් තොරතුරු තියාගන්න පුළුවන් විදියට අපේ රාජ්‍ය ආයතනවල මේ ගබඩාකරණය සහ අලුත් තාක්ෂණය එක යන ගමන අපිට යන්න වෙනවා. එහෙම නැත්නම් මේ තොරතුරු පනත බලාත්මක කරන එක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කරන්න වෙනවා. අද ගොඩක් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගවීම නැති කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි තොරතුරු විනාශ කිරීම. දැන් ඔබ දැක් සමහර ආයතනවල මේ ලේඛනාගාර ගිනි ගන්නවානේ මේ වෙරිෆිකේෂන් එනකොට. එහෙම නැත්නම් ඔඩිටර්ස්ලා එනකොට. දැන් එහෙම තත්ත්වයක් ඇති වුණොත් ලොකු විනාශයක් වෙනවානේ. එහෙම තත්ත්වයක් වුණොත් අර මේ කියපු නීතියෙම දෙටත් වෙන්නේ. ඔව් මේ පනතේ තිබෙනවා තොරතුරු විනාශ කිරීම වරදක් කියලා. තොරතුරු විනාශ කරොත් අර අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වාගේ දෑවුරුදු සිර දනෝමක් ලැබෙන නැත්නම් රුපියල් 50,000ක දඩයක් එන වරදක්. හෝ ඒ දෙකම. හෝ ඒ දෙකම නියම කරන්නත් මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන්. එතකොට ඒ ආකාරයට සංරක්ෂණයක් කියන්නේ ඒ තොරතුරු සංරක්ෂණය කිරීමක් අපේක්ෂාවෙන් තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. හොඳයි. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා මේ මොහොතේදී. දලුගමින් ජයසිරි මහත්මයා සිටිනවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ගරු ඇමතුමනි. ආයුබෝවන් ජයසිරි මහත්මයා. කම්කරු දෙපාර්තමේන්තුවෙන් අපට ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි මදි ඇහෙනවා මදි. ගරු ඇමතුමනි මම කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා පොරමේ මේ තොරතුරු පොරමේ පුරවලා යටතේ කොයිතරම් ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමික පිරිසක් දායක වෙලා තියෙනවද කියලා ඒ වෘත්තීය වර්ගීකරණයට අනුව. දැන් සෑම සේවකයෙකුම සේවා අර්ථසාද කර්මවලට බැඳීමේදී සම්මත ආකෘති පත්‍රයක් තියෙනවා දෙපාර්තමේන්තුවේ. එහි සඳහන් කළ යුතු වෙනවා ඒ සේවකයා තමන්ගේ රැකියාව මොකක්ද කියන එක. ඉතින් නමුත් මේක දෙපාර්තමේන්තුව මට ලියුමක් එවලා තියෙනවා අපි ගාව ලියාපදිංචි වෙලා තියෙන්නේ එක එක සේවකයෝ නෙමේ අපේ මේ ඉදිකිරීම් කර්මාන්ත ආයතනයි කියලා. නමුත් ඒ ආයතන යටතේ සෑම සේවකයෙකුම ඒ කාඩ් එක මම හිතන්නේ ඒක සඳහන් කළ යුතුයි ඒ තමන්ගේ රැකියාව මොකද්ද කියන එක. ඒකට දෙපාර්තමේන්තුවේ මේක තියෙනවා තොරතුරු. එතකොට මම මේකට මොකද කරන්නේ? දැන් ඔබතුමාගේ මේක පරිපාලන ලොකු පසුබෑමක් අමාත්‍ය ධූරය සමහරවල් මේ විෂය සම්බන්ධ නැහැ මම දන්නවා. නමුත් මේකට යම්කිසි රාජ්‍ය පරිපාලනය මේ මේ කටයුතු කරන්න ඕනේ දත්ත ගත කරන්න. මේසන් නෝර කොච්චර ඉන්නවද? එහෙම නැත්නම් වඩු කාර්මිකයන් කොච්චර ඉන්නවද කියලා. මොකද අර ෆෝරමේ ඒක තියෙනවා ලියන්න. ඇයි ඒක විභජනය කරලා ඒ වෙන වර්ගීකරණය කරලා දෙන්න බැරි? සමහරවිට ඒක වෙනම කරන්න ඕන වැඩක් වෙන්න පුළුවන්. මට අයිතියක් තියෙනවා නේද ගන්න? හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ තුමාට. නෑ නෑ මෙතන අපේ නීතිය හැටියට පොදු අධිකාරියක් බැඳී සිටින්නේ සන්තකේ පාලනයේ හෝ බාහිරයේ තිබෙන තොරතුරු දෙන්න. දැන් කම්කරු දෙපාර්තමේන්තුවට එක එක සේවකයාගේ බී කාඩ් එක ගන්න පොරම කට්ටලයක් එනවා. ආයතනයත් ලියාපදිංචි වෙනවා, සේවකයාත් ලියාපදිංචි වෙනවා. හැබැයි මම දන්නේ කම්කරු දෙපාර්තමේන්තුව ඔවුන් වෘත්තිය අනුව වර්ග කරලා ටේබල් එකක් හදනවද? එහෙම නැතුව දෙපාර්තමේන්තුව අනුව වර්ග කරලා ටේබල් එකක් හදනවද කියන කාරණේ කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියක්.
හැබැයි ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා නම් සකස් කරනවා නම් ඒ බඳු දත්තයක් ඒක දෙන්න පුළුවන්. සකස් කිරීමේ යුතුකමක් නැද්ද මෙහෙම ඉල්ලීමක් කළාම? නෑ, නොයේ ආකාරයට දත්ත විශ්ලේෂණය කරලා සකස් කිරීමේ ඉල්ලි විධිවිධාන තියෙනවා. නමුත් ඔවුන්ගේ කාර්ය අවශ්‍යතාවය අවශ්‍යතාවයටයි ඔවුන් වර්ග කරන්නේ. එතකොට මේ පුරවැසියෙක් ඉල්ලුවොත් මේක මට විශ්ලේෂණය කරලා දෙන්න කියලා එහෙම ක්‍රියාවලියක් පනතක නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ ළඟදී එක පුරවැසිය මෝටර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා ජපානයේ අහවල් ජපානින් ආනයනය කරන ලද බයිසිකල් කීයක් තියෙනවද කියලා. එතකොට දැන් මෝටර ලියාපදිංචි කරන එකේ තියෙන ආනයනිත රට. නමුත් ඒගොල්ලෝ රටවල් අනුව බයිසිකල් ගණන් කරපු ලැයිස්තුවක් මෝටර දෙපාර්තමේන්තුවෙන් නැහැ. හරිද? එතකොට එහෙම එකක් හදන්නත් ලොකු ප්‍රයත්නයක් දරන පවත්නා දෙයි දෙන්නේ. කම්කරු දෙපාර්තමේන්තුවේ කියනවා නම් අපි ළඟ මේසන්ලා වඩුවෝ මෙහෙම මෙහෙම ඉදිකිරින් කර්මාන්තේ වර්ගීකරණයක් තියෙනවා කියලා එක දෙන්න පුළුවන්. එහෙම නැතුව අලුතෙන් විශ්ලේෂණය කරලා සකස් කරලා දෙනවා කියන එක මේ ප්‍රාථමික අවධියේදී අපහසු ක්‍රියාවලියක්. අතර ඒක ප්‍රාථමික නෙමෙයි, ඒක කිසිම තොරතුරු පනතකින් ඒක කියන්නේ අපේක්ෂා කරන්නේ නැහැ. ඒ ඒ ඒ විශ්ලේෂණ සමීක්ෂණ ඒවා කරන්න කියලා. ඔව්. එතකොට දැන් මේක අර ශ්‍රාවකයාගේ පැත්තෙන් මේ ඉල්ලීම් කරන්නාගේ පැත්තෙන් ඔය පිළිතුරු අපි යන්නේ. ඔව්. දැන් ආයතනයේ පැත්තෙන් ගත්තොත් මේ වගේ තේකදී කොහොමද පිළිතුරු දෙන්නේ තොරතුරු ඉල්ලන පාර්ශවයට? නෑ, එතකොට ආයතනයේ කියන්න ඕනේ ඔබ ඉල්ලන තොරතුරු ඔය බී කාඩ් අරමම එනවා, ඇප්ලිකේෂන් එනවා. නමුත් අපි මෙබඳ විශ්ලේෂණයක් සකස් කර නැත කියලා. දැන් මෝටර දෙපාර්තමේන්තුව කියන්නේ අපි ජපානයෙන් ගෙන්නපු බයිසිකල් පාරේ දුවනේව කොයිද කියලා සමීක්ෂණයක් හදලා නැහැ. එහෙම එකක් කළා නැහැ. නිෂ්පාදිත රට ලියනවා තමයි. ඒ වගේම කම්කරුවා මේසන් කෙනෙක්ද, බාස් කෙනෙක්ද, ප්ලම්බර් කෙනෙක්ද, කාපෙන්ටර් කෙනෙක්ද කියලා ලියනවා. නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ මම දන්නේ හදනවද කියලා ඒ වෘත්තිය අනුව වර්ගීකරණය. හදන්න නැත්නම් ඒක හදන්න කියලා නියම කරන්න බෑ. එතකොට ඒක සම්තකයේ පවත්නා තොරතුරු නොයි. ඒක ඒක මම හිතන්නේ වඩා හොඳ දේ තමයි මේ අවශ්‍යතාවය මතු කරලා කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ ආයතනයේ බලධාරීන් එක්ක තමයි ඒ ගනුදෙනු යන්න ඕනේ. ඒක තොරතුරු නීතියට අදාළ කාරණයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ජයසිරි මහත්මයාට පිළිතුර ලැබෙන්නේ නැති බොහොම පැහැදිලිවම අපි තවදුරටත් කතා කරමු. ඔබට අපිට ලැබුණු ඉතාමත්ම වටිනා කියන සම්පත මේ තොරතුරු අයිතිය පිළිබඳයි ආයත්වතාවක් මතක් කරලා ආයත්වතාවක් එහි වටිනාකම අපි ඔබට අවධාරණය කරන්න. කෙටි විරාමයකට විරාමයෙන් පසු යරිත් කතා බහට එකතු වෙමු. තොරතුරු අයිතිය පිළිබඳයි අපි කතා කරන්නේ. අද දවසේදී අමාත්‍ය ධූරයෙන් පරිබාහිරව අපි එතුමන්ව මෙතෙන් කැඳවාගෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද තොරතුරු දැනගැනීමේ පනත ගෙනෙන භූමිකාව ඇතුළතදී එතුමා බොහොම ලොකු කාර්යභාරයක් සිදු කරා. මේකේ යථාර්ථයක් ඔබට පත් කරගන්න කරුණානන්ද පරණවිතා නියෝජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් පීතිස්ස රණසිංහ මහත්මන් සහ නීතිඥ අධ්‍යක්ෂ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ජගත් ලියනාරච්චි මහත්මන් කියන මේ තිදෙනා එක්කයි අපි කතා කරමින් ඉන්නේ. යම් යම් කාරණා පිළිබඳව පැහැදිලි කරගත්තා. මේක බිහි වුණු හැටි, ඒ වගේම මේක ඇති කරගන්නට වෙච්ච මහන්සිය කොයි විදිහටද, මේ හරහා රටේ ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද, වර්තමානයේ වේදී තොරතුරු නිලධාරීන් පත් කරගෙන තිබෙනවද, රජයේ මේ පැත්තෙන් ලබා දෙන තියෙන පහසුකම් කොහොමද, ඒ වගේම ඇයි මේ හා සම්බන්ධන අභියාචනා ඉදිරිපත් වෙනවා නම් ඒ දේවල්, ඒ වගේම රජයේ පැත්තෙන් ඉදෙන ප්‍රායෝගික ගැටලු තිබෙනවා, මේ තොරතුරු තියාගන්නේ කොහොමද, මේ ලේඛන තියාගන්නේ කොහොමද, මේ වගේ දේවල්. ඔන්නොතෙන් තමයි අපි කතා බහ අරගෙන ආවේ විරාමයට යන්නට කලින්. එතනින් පස්සේ කතා බහ තමයි මේක ගේනකොටම එක බලාපොරොත්තුවක් තිබුණා, රට ඇතුලේ තියෙන දූෂණ වංචා අවම කරගන්න පුළුවන් වේවි, සංවර්ධනය සඳහා ගේන වැඩපිළිවෙළවල් පිළිබඳ විනිවිදභාවය තවදුරටත් තහවුරු වේවි කියලා. එමතුමනි, ඇත්තරම එතෙන්නද ගියේ නැත්නම් අපේ පෞද්ගලික ප්‍රශ්න වලටද මේ තොරතුරු පනත අපි අද යොදාගෙන තියෙන්නේ? අද දැන් බලන්න ඕනේ ඇත්තරම මේ තොරතුරු දැන් ඉස්සලා කතා කරපු අර ජයසිරි මහත්මයා නේද? සමහර අය තොරතුරු ඉල්ලනවා ටිකක් හාස්‍යජනක තත්ත්වයක් මතුවෙනවා. මේ අද ජනරාල් මහත්මයාත් එක්කත් කතා කරනකොට අපිට පැහැදිලි වුණා සමහර අය තොරතුරු ඉල්ලන්නේ ඇත්තරම මේ තොරතුරු පනතෙන් ඉල්ලන්න පුළුවන් ආකාරයව නෙවෙයි ඉල්ලන්නේ. සමහර පරිශන කරගන්න බලනවා තොරතුරු මේ නිලධාරීන් ලවා. උදාහරණයක් කියලා අපි මෙහෙම ආනෝ දැන් විභාග ප්‍රතිඵල නිකුත් වෙනවා. අපි හිතමු ලංකාවේ සමස්ත අපොස සාමාන්‍ය පෙළ 48%ක් ශිෂ්‍යව ලියපු අයගේ ගණිතය අසමත් වෙනවා කියමුකෝ. කවුරු හරි අහනවා මේ අධ්‍යාපන ලේකම්ගෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සුනිල් හෙට්ටිආරච්චි මහත්මයාගෙන් මෙසේ 48%ක් ගණිතය අසමත් වීමට හේතුව කුමක්ද? ඒ තොරතුර මේ අධ්‍යාපන ලේකම්තුමාට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මතයක් දෙන්න පුළුවන් වෙයි. ඒකට උත්තරත් හොයන්න ඕනේ තමයි. ඒ 48%ක් ගණිතය අසමත් වෙනවා නම්
හැබැයි ඒක අර තොරතුරු මේ පණති පුරවලා දෙන්න පුළුවන් જાති එකක් නෙවෙයි. සමහරවිට අහන කෙනාගේ රිසර්ච් එක වෙන්නේ නැතුව. ඒ රිසර්ච් එක වෙයි. ඒ රිසර්ච් වෙනම කරන්න. අපි කියන්නේ ඒකයි. ඒකට අර 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 ඩේටා එක ගන්න. 48ක් අසමත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රිසර්ච් එක කරන්න ඕනේ. මොනවද වෙලා කියලා. ඉතින් මේ තව ඉතාම හාස්‍යජනක දේවල් මතුවෙන්න පුළුවන්. මන්ද පෝෂණයට හේතුව මොකක්ද? වගේ දේවල් අහන්න පුළුවන් මේ MOH නේද සෞඛ්‍ය නිලධාරියෙක්ගේ. ඉතින් ඒ පරිශන මට්ටමේ දේවල් මේකෙන් කරන්න අමාරුයි. ඩේටා එක ගන්න පුළුවන්. දත්තය ගන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය කර ගැනීම, ඒවට මත ඉදිරිපත් කර ගැනීම, නිගමන දීම ඒවා වෙනම වැඩ ඒවා. හැබැයි මේ 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 අවුල් වියවුල ටික ටික ලිහෙනවා රට මේ තොරතුරු අයිතිවාසිකම් සංස්කෘතියකට ලක් කරාම පස්සේ. තෝ මේ හැමෝටම හැමෝම ගරු කරන්න ඕනේ, නිලධාරී තමන්ගේ වැඩේ කරගන්න ඕනේ, නිලධාරීන්ට අනේ මිසු ගරු කරගන්න ඕනේ. හොර ඒ මූලික අර ජගත් කිව්වගේ මේක දහමක් බවට පත් වුණාට පස්සේ තොරතුරු අයිතිවාසිකම් සංස්කෘතියක් වගේ එකක් රටේක හැදෙනවා. හැදුනට පස්සේ මේ මේ ගැටලු ටික කිමෙන් කිම පහවෙයි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒකෙදි සමහර දේවල් තිබෙනවා. අපි මේ තාක් දුරට කතා නොකරපු අංගයක් තමයි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය විතරක් නෙවෙයි. ඒකේ තව එක අංගයක් තමයි මේ මේ ඇප්ලිකේෂන් එකකින් දාලම ඉල්ලන්න ඕනේ නැහැ. සමහර තොරතුරු කල් ඇතුවම වැඩිපුර මේ මහජන අධිකාරීන් එලිදරව් කරන්න ඕනේ. ස්වේච්ඡාවෙන්. ඒකට අපි කියන්නේ. ඔව් අපි එකට කියන ප්‍රගාමී තොරතුරු නිරාවරණය කියලා. මේ කියන්නේ ප්‍රොඇක්ටිව් ඩිස්ක්ලෝසර්. ඒ කියන්නේ කල් වේලාවටම දෙනවා. අමාත්‍යාංශයක් රාජ්‍ය ආයතනයක් ගත්තොත් එහෙම තමන්ගේ වෙබ්සයිට් එකක් පවත්වාගෙන ඒ අදාළ දෙන්න පුළුවන් තියෙන තොරතුරු ටික ඔක්කොම මේකේ දානවා. දැන් මම පස්සේ අරගුලන්ට ඇප්ලිකේෂන් පුරෝ පෝලිං වල ගිහිල්ලා වල අභියාචනා දද ආරම්භ කරන්න ඕනේ. අර ගබඩා ප්‍රශ්න මොකොත් නැහැ. ඒකෙම දාලා තියා ගන්නවා. වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ උදාහරණයක් ඇරෙයිට මේ මෙන්න මේක අපි ටිකක් විශේෂයෙන් කතා කරන එක හොඳයි. දැන් අපි දේශපාලනඥයෝ හැටියට දැන් අපි මේ දවස්වලත් කරන වැඩේ තමයි මේ පාරවල් එහෙම කොන්ක්‍රීට් පාරවල්, තාර පාරවල්, පාලම්, බෝකු වරවම හදලා අපි මේ අපිට කරන්න තියෙන එතන දාන්න ඕනේ බෝඩ් එක. ඒ බෝඩ් එකේ දාන්න ඕනේ මේ ව්‍යාපෘතිය මොකද්ද? කවුද මේක ක්‍රියාත්මක කළේ? මේකට ගියේ වීද මොකද්ද? කවුද මේක කරපු කොන්ත්‍රාත්කරුවා? ඔහුගේ ටෙලිෆෝන් නම්බර් එක යන්නේ තොරතුරු ටික අපි එතන දානවා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. නමුත් අපට අපේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ දාන්න වෙලා තියෙන මොකක්ද දන්නවද? අපි ඔක්කොම බෝඩ් එක දාන්න වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, ඇමතිතුමාගේ, මන්ත්‍රීතුමාගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාගේ ඔක්කොගේම අර මුද්‍රා ලැබුවා වගේ මෙහෙම කොට දාන්න වෙලා තියෙනවා. දැන් මම ඔකට ටිකක් විරුද්ධව කතා කරපු එකනේ. මම බොහොමත් අඩුවෙන් තමයි බෝඩ් ගහන්නේ. ඇත්තරම ඔය දිනු ලස්සන රටවල් වල මේ ওই දේශපාලනඥයන්ගේ මූණත් අහඩු හැමතැනම අලෝල නැහැ. දැන් ගිහලා බලන්න ඔය ගොඩක් රටවල් වල රටේ ජනාධිපතිගේ, අගමැතිගේ, මන්ත්‍රීවරුන්ගේ පින්තූර මේ හති යතේ එල්ලලා නැහැ. ගහලා නැහැ. ඇත්තරම කැතයි ඒක. ඒ කියන්නේ ඒ ලස්සන රටවල් වල පරිසරය අර ලස්සන පේන කුඹුරු මැද බෝඩ් ගහගෙන මේ ලස්සන පරිසරයකට කියන විෂුවල් පොලියුෂන් කියලා අපේ යාළුවෙක්ගේ මතයක් මම මේ කියන්නේ. ලස්සනට පේන තියෙන දර්ශනේ අපි කනවා ඒක. නමුත් දැන් ඕක කිව්වාන් පස්සේ මට ගොඩක් අය කිව්වා මේ ඔයාගේ බණ හරියන්නේ අපි ඡන්දේ පරාද වෙනවා මේ කරන්නේ කියලා. ඒ බෝඩ් එක ගහන්න මට පිස්සු. එහෙම කිව්වා. මට පිස්සු මේ ඡන්දේ පරාද වෙනවා. පෞගේ පළාත් පාලන ඡන්දෙත් අපි පරාදුන්නේ අපි කරපු වැඩ කියපු නැති හින්දා වගේ මතයක් තිබෙනවා. ඉතින් ඇත්තරම ඒ බෝඩ් එක දැන් අපිටත් ගහන්න වෙලා තියෙනවා. අර අර තොරතුරු ටික නෙවෙයි ගහන්න වෙලා තියෙන්නේ. මේක කාවියදම කීයද, මේ අරවම කීයද, ඔක්කොම ටික තොරතුරු ටික. ඒ හින්දා ඒටි ගිල්ල ගන්න දැන් තොරතුරු දැන් මේ ඇප්ලිකේෂන් පුරවපුර අර පුරවැසියන්ට යන්න වෙලා තිබුණා. අද රාමඳුරු කෙනෙක් කීම ගිහිල්ලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් නීති ඒ නීති ඒ ගිහිල්ලා තියෙනවා. නමුත් අර්ක දානවා නම් අර්ක ඉල්ල දාන්නේ අතෙන්ට බෝඩ් එක ළඟට කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකට හරි වැරද්ද ඊට පස්සේ චෙක් කරන්න යන්න පුළුවන්. නමුත් තාම අපේ දේශපාලන සංස්කෘතිය තොරතුරු සංස්කෘතියත් එකට යන එකක් නෙවෙයි තිබෙන්නේ. අපි දෙන්න බලන්න හදන්නේ අපිට දෙන්න ඕනේ තොරතුරු මොකක්ද දන්නවද? අපිට දෙන්න ඕනේ මේ ආණ්ඩුව වැඩ කරනවා. මේ ආණ්ඩුව වැඩ කරනවා කියන තොරතුරු දෙන්න ඕනේ මොකක්ද දන්නවද? ඇත්තටම ආණ්ඩුව කරන වැඩ වලට ජනමාධ්‍ය ප්‍රචාරයක් හම්බ වෙන්නේ නැති නිසා රාජ්‍ය මාධ්‍ය විතරයි සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. අනිත් මාධ්‍ය
මේ විශ්ලේෂණයක් කළ බැලුවොත්තියම අද කැබිනට් තැනුන්දීමේ මාධ්‍ය සාකච්ඡා පැවත්වට කැබිනට් තොරතුරු ටික ගොඩක් මාධ්‍ය දාන්නේ නෑ. ඒක වෙන රස කතා කෑලි ටිකක් තමයි දාන්නේ. ඒ හින්දා ඇත්තරම ආණ්ඩුව හැටියට මේ මේ ප්‍රශ්නට මූණ පානවා. දේශපාලන ප්‍රශ්න එනවා, ඡන්ද පරාද වෙන ප්‍රශ්න එනවා. ඒක හැබැයි මේක තාවකාලිකයි කියලා මම හිතන්නේ. එතකොට අර කෙමෙන් කෙමෙන් අපි තොරතුරු ඓතිහාසිකම් සංස්කෘතිය රටේ පිහිටවනකොට විශේෂයෙන්ම ප්‍රගාමී තොරතුරු නිරාවරණයකට අපි රාජ්‍ය ආයතන මහජන අධිකාරී යොමු වෙනකොට ওই தත්ත්වය කෙමෙන් පහ වෙලා යයි කියලා හිතන්නේ. ඒ අතරෙම ඇත්තරම අපිට අවශ්‍ය වෙන අපේ විශ්වවිද්‍යාල, අපේ උසස් අධ්‍යාපන ආයතන, විශේෂයෙන්ම ජනමාධ්‍ය එහෙම ඉගෙන ගන්න ආයතන ප්‍රධාන වශයෙන්ම මේ ක්ෂේත්‍රයේ අලලා ගොඩක් රිසර්ච් කරන්න ඕනේ, පර්යේෂණ කරන්නට අවශ්‍යයි. ජනමාධ්‍ය අංශවල විශේෂයෙන්ම ජනමාධ්‍ය උගන්වන තැන්වල, ජනමාධ්‍ය විෂයම්නේ මානව හිමිකම් නීති හැමතැනම උගන්වන තැන්වල මේක විෂයමාලාවේ කොටසක් බවට, ක්‍රෙඩිට් යුනිට් එකක් බවට පත් කළා මේක උගන්වන්න. උගන්වලා මේ ඇත්තරම එතකොට අන්න එතනින් එනවා මේ පර්යේෂකයෝ ටික එනවා. ඒ මේක ගැන දැන හැඳුම් මේ පනත ගැන, පනතේ ක්‍රියාකාරීත්වය මේවා දැනගත්තා පස්සේ ඒ අයට පුළුවන්, ඒ විද්‍යාර්ථීන්ට පුළුවන් ගිහිල්ලා ඒ පර්යේෂණ ටික ජයසිරි මහත්මයා කරපු වගේ රටේ ලේබර් ෆෝස් එක, රටේ ශ්‍රම බලකායේ තත්ත්වේ. ඇත්ත මේ ජයසිරි මහත්මයා ඉල්ලපු තොරතුරු ටික එතුමාට තේරෙ මට වැදගත් වෙනවා. මේ අපි නිපුණතා සංවර්ධන මාත්‍යන්ද කොච්චර පෙදරවරු ඉන්නවද, කොච්චර මේ ප්ලම්බර්ස්ලා ඉන්නවද, කොච්චර ඉලෙක්ට්‍රිසියන්ලා ඉන්නවද කියන එක අපිට වැදගත්. මොකද අපිනේ ඒක ඔයගොල්ලෝ පුහුණු කරන්නේ. දැන් ඒක අපි කරන්න ඕනේ මේ ඉදිකිරීම කර්මාධිපත්‍යය. ඒක වැදගත්. ඒ මහත්මයා ඉදිරිපත් කරපු තොරතුරු වැදගත්. හැබැයි ඒක මේ තොරතුරු පණතින්ම ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ඩේටා එක පාවිච්චි කරලා වෙන ඒක කරන්න ඕනේ. හැබැයි අපි තොරතුරු ඓතිහාසිකම් සංස්කෘතියකට රට හුරු වෙනකොට ඇත්තට මේ වැඩි කර ගැනීම අපිට හරි ලේසි වෙනවා කියන එකයි මගේ අදහස. හැබැයි දැන් මේ නියජමත්තුමා කිව්වේ දැන් අර ජයසිරි මහත්තයාගේ ඉල්ලීම දැන් අපි දැන් මේ පනත යටතේ බලාපොරොත්තු වෙනවානේ මේ ඉලෙක්ට්‍රොනික ડોකියුමන්ටේෂන් කියන එක. ඒ කියන්නේ මේක තියෙනවා මේ විද්‍යුත් ආකාරයෙන් දත්ත ගබඩා කිරීමක් කරන්න එක. දැන් ඇත්තටම ඔය A කාඩ් එකේ B කාඩ් එකේ තියෙන තොරතුරු ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගබඩා කරපු වෙලාවක, ඩේටාබේස් එකකට දාපු වෙලාවක ඔය විදියට සෝට් කරලා ගන්න පුළුවන් වෙයි. හැබැයි දැනට තියෙනවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ රටක් සහ යාන්ත්‍රණයක් දියුණු වෙනවා කියන්නේ. ඒක තොරතුරු පනතට අදාළ කාරණයක්ම නෙවෙයි ඍජුවම. නමුත් තොරතුරු පනතනොත් ඒකට උදව්වක් තියෙනවා සහ මඟ පෙන්වීමක් තියෙනවා. ඒත් එක්කම අර පෞද්ගලික කාරණා සහ පොදු කාරණා ගැන ප්‍රශ්න අහනකොට මම කැමති ඔබතුමාගේ උදාහරණ ටිකක් දැනගන්න. කොයි විදිහ ප්‍රශ්න දියුමු කරලා තිබුණේ ජනතාව? සමහර අපිට ওই පහුගිය කාලේ අපි කතා කරේ මාතර පැත්තේ, අම්පාර පැත්තේ සංවර්ධන ව්‍යාප්ති කොහොමද දියත් වුනේ, මොන විදිහටද මුදල් වියදම් කරලා තිබුණේ, ජනතාව ප්‍රශ්න කර තිබුණා. ඒකට ඒ උදාහරණ ටිකක් කතා කරමු. දැන් අපි අත්දැක්ක දේ තමයි දැන් ලැබිලා තියෙන ඉල්ලුම් පත්‍ර වලින් සාමාන්‍යයෙන් බැලුවොත් ඇත්තටම අවසානයේ ෆිගර් එකට අපි හදලා නැහැ. නමුත් කෙටි කෙටි සමීක්ෂණ පද්ධති පැවැත්වුවා. අපිට ලැබෙන අභියාචන අනුවත් අපි තොරතුරු එකතු කරා. ඒ අනුව බැලුවොත් දැනට මුල් අවදී ඇවිල්ලා තියෙන්නේ 30%ක් විතර. ලංකාවේ ඇවිල්ලා තියෙන්නේ ආයතනික සහ මානව සම්පත් කළමනාකරණ ගැටලු, උසස් වීම බඳවා ගැනීම, ප්‍රමෝෂන් විභාග, වැටු, විශ්‍රා වැටු වගේ දේවල්. මට මිනිත්තු දෙන්න අධ්‍යක්ෂතුමනි, අපි ඉතා ඉක්මනින් කෙටි විරාමයක් කරමු. විරාමයෙන් පසු අපි ආපහු කතා බහට. හොඳයි, අධ්‍යක්ෂතුමන් කතා කරමින් හිටියේ මේ උදාහරණ මොනවද කියන දේ පිළිබඳ පැහැදිලි කරගන්න අවස්ථාව තියෙන ඔබතුමන්ට. ඔව්, දැන් දැනට ලැබෙන තොරතුරු ඉල්ලුම් පත්‍ර වලින් 30%ක් විතර තියෙන්නේ මේ ආයතනික පරිපාලනය සම්බන්ධ දේවල්, මේ බඳවා ගැනීම, උසස් වීම විභාග, ප්‍රොමෝෂන්, විශ්‍රාම වැටු, පොන්නෝව ප්‍රශ්න. 17%ක් විතර තියෙනවා ඉඩම් සහ දීපල පිළිබඳ ගැටලු. ලංකාවේ බරපතල ප්‍රශ්නයන් ඉඩම්. එතකොට ඉඩම් පැවරීම, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් දෙන මේ දීමනා පත්‍ර පැවරීම සම්බන්ධයෙන්. එතකොට දැන් එතනදීත් අර පෞද්ගලික කාරණේ කියන ගැටලුව මතුවෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපි ළඟට එහෙම නඩු ගණනාවක් ඇවිල්ලා තිනවා. රජයේ ඉඩමක් දුන්න පුද්ගලයෙකුට එයා තමන්ගේ පුතාට පසු අයිතිය ලියලා තිබුණා. මෙයා මිය ගියාට පස්සේ මේ අයිතිය ලැබෙන්නේ භාර්යාවට. භාර්යාව නීලඟ හිමිකරු. අම්මට මේක ලැබුණාම අම්මා පසු අයිතිය වෙනස් කරුවා දුවට.
හරිද? දැන් අම්මත් නැති වුණා. දැන් පුතා කියනවා තාත්තා මට ඉඩම ලිව්වේ. මට දෙන්න තාත්තා ඉඩම ලිව්ව මේ දීමනා පත්‍රයේ පිටපතක්. හැබැයි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට තියෙන්නේ අර අම්මා පසුව වෙනස් කරපු පසු අයිතිය. අම්මා අයිතිකාරයා වුණාට පස්සේ අම්මා දුවට ලිව්වා. දැන් එයා කියනවා නෑ මට නීති හැටියට මටයි මේක අයිති. මම වැඩිමල් පුතා. දැන් දුව කියනවා මේ මට දීපු ඔප්පුවේ පිටපතක් හැම අරයට දෙන්න එපා. හොඳේ. දීමනා පත්‍රය දෙන්න එපා. ඒක මගේ පුද්ගලික දෙන්නේ. ඉතින් දැන් එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ දීමනා පත්‍රයේ හිමිකාරීත්වය කියන එක පෞද්ගලික කාරණයක්. මොකද මව එතුමියගේ එතුමියනේ ඒක නම් කරුවේ අම්මනේ. එතකොට මේ අම්මා නම් කරපු දේ ලිව්වේ කොහොමද? ඒවා මේවා පෞද්ගලිකත්වයේ ආක්‍රමණය කිරීමක් වෙනවා තවත් නැත්නම්. ඉබඳු අවස්ථාවකදී අපි මේ වගේ දේවල් බරපතල ගැටලුවක් නොවන්නේ නම් මිසක් ගන්න අමාරුයි. අර උතනම කතාවක් තියෙනවා. පෞල සමාජිකයන් 6-7 දෙනෙක් ඉන්න පෞලක අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියෙනවා නම් අනෙක් සමාජිකයන්ට මේක ලින්ක් කිරීමේ හැකියාව තියෙනවද කියලා ජනතාවගේ ප්‍රශ්නයක් තිබුණා. ඔව්. ඒකත් පෞද්ගලික කණේට වැටෙන්නේ නැත්නම් නෑ එතන තියෙන්නේ දැන් අන්තිම දැන් එතන තියෙන පොඩි ප්‍රශ්නයක්. අන්තිම කැමැත්තේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න කෙනෙකුට පුළුවන්. ඒක අධිකරණයට පුළුවන් නේ. අන්තිම කැමැති පත්‍රයක් අධිකරණයක් කරා බලාත්මක කරන්න ඕනනේ. කරන්න ඕනනේ. අධිකරණයට ගිහිල්ලානේ මේක ලියාපදිංචි කිරීමක් කරනවනේ. අධිකරණයට ගිහින් තමයි ඒක බලාත්මක වෙන්නේ. නැතුව නිකන් ලියලා තිබුණට බලාත්මක වෙන්නේ නැහැ. එතකොට අධිකරණයට ගියේ ලියවිල්ලක් අධිකරණෙන් ගන්න බාධාවක් නැහැ. එතන තියෙනවා ඒකේ ස්වරූපේ වෙනස්. ඔව්. දැන් උදාහරණයක් හැටියට දැන් මේ නිලධාරියෙක් මම දැක්කා මේ එක්කෙනෙක් ඉල්ලලා තියෙනවා මේ අහවල් නිලධාරියා පදිංචි වෙලා ඉන්නේ කොතනද? එයා වැඩට ඉන්නේ කීයටද? එයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දැන් මේවා සම්පූර්ණ පෞද්ගලිකත්වයේ පිළිබඳ කරුණු. ඒකේ පොදු මහජන වැදගත්කමකුත් නැහෙනේ. ඉතින් මේ බඳු අවස්ථාවකදී මේ වගේ තොරතුරු ප්‍රතික්ෂේපෙනවා. හැබැයි මේ 10%ක් විතර තියෙනවා සංවර්ධන කටයුතු සම්බන්ධ ප්‍රශ්න. 10%ක් විතර නම් දැනට තියෙන්නේ. පාලම් හදපුවා, පාරවල් හදපුවා, වීදි ලාම්පු දාපුවා. එතකොට මෙතනදී එකක් තියෙනවා පුරවැසියෙකුට තොරතුරු කියන වචනෙට ඇතුළත් ලියවිලි පමණක් නෙමෙයි. ඔහුට සාම්පල් එකක් ඉල්ලන්න පුළුවන්. දැන් මේ ළඟදී අධිවේගී මාර්ගයක කොන්ක්‍රීට් කරන එකේ කොන්ක්‍රීට් සාම්පල් එකක් ඉල්ලලා තිනවා පුරවැසිය. මට දෙන්න මේ පාලමේ කොන්ක්‍රීට් සාම්පල් එක. මම චෙක් කරගෙන ඉන්නම් හරිද කියලා. නගර සභාවකට ගිහිල්ලා ඉල්ලලා තිනවා වීදි ලාම්පුවක් දෙන්න කියලා. මේ පාරට දාන වීදි ලාම්පුව පත්තු වෙන්නේ නැහැ තමුන්නාන්සලා ගේනේවා. මට දෙන්න කු ගබඩාවේ තියෙන වීදි ලාම්පුව මම ටෙස්ට් කරගෙන ඉන්නම් හොඳ කියලා. එතකොට ඒ අයිතිය පුරවැසියට තියෙනවා. එහෙම ඉල්ලන සම්පල් සඳහා ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. එයා ගෙවන්න ඕනේ. ගෙවපුවාම එක ගන්න පුළුවන්. එතකොට එයා ඒක ගිහිල්ලා ඒ පරිශන කරලා ඒවම එයාගේ වැඩ. එතකොට ලිපි ගුණුවක් බලන් ඉල්ලන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික මීඩියා එකකින් ඉල්ලන්න පුළුවන්. සහතිකල පිටපතක් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි තව හොඳ වැඩක් තියෙනවා මේකේ. තොරතුරු කියන වචනේට අයිති පුද්ගලයාට කියන්න පුළුවන් මට ওই මුකුත් ලියුම් කිව්වම වැඩ කරනවා බලන් දෙන්න. පාලමේ කොන්ක්‍රීට් දානවා බලන් දෙන්න කොමට. පැයකට රුපියල් 50ක් ගෙවන්න ඕනේ යා. අපේ ගාතේ හැටියට කැසට් එකේ හැටියට. එතකොට පැයකට රුපියල් 50ක් ගෙවලා වැඩ කරනවා බලන්න දෙන්න ඕනේ. දැන් මේ ළඟදී ඉන්සිඩන්ට් එකක් වුණා. ඒක ආයතනයක පුරවැසියෙක් ගිහිල්ලා කිව්වා මට දෙන්න උදේ කම්කරුවන්ගේ චෙක් රෝල් මාක් කරනවා බලන්න. ඉතින් දුන්නා. රුපියල් 50ක් ගෙවුවා. එතකොට එයා චෙක් රෝල් මාක් කරනකොට ලකුණු කරගත්ත මෙච්චර කම්කරුවෝ ඉන්නවා කියලා ඒ පුරවැසිය ලියාගත්තා. ඊට පස්සේ එයා ඇහුවා මේගොල්ලෝ දැන් යවන්නේ කොයි වැඩපොළටද? ආ හවල් වැඩපොළට ගිහුවා. පුරවැසිය 10ට ඉතින් ඒ වැඩපොළට ගිහිල්ලා බලලා තිනවා මේ උදේ චක්‍රෝලේ මාක් කරපු 10 දින ඉන්නවද කියලා බලපුවම ඒ කට්ටියක් අඩුයි. එතකොට ඒ ඇවිල්ලා දෙපාර්තමේන්තුවට කියනවා සර් උදේ මම මාක් කරනකොට මෙච්චර හිටියා. මං ගියා 10ට වැඩපොළට මෙච්චරයි ඉන්නේ. දැන් මෙන්න මේවා තමයි තොරතුරු සැබෑ විමර්ශනේ. සැබෑ තොරතුරු ගැනීම මේක. එතකොට දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවනේ. මම උදේ ලකුණු කරලා හිටපු 10 දින ඇයි එතන නැත්තේ? එතකොට කවුද වැඩබිම් බාර නිලධාරියා? කවුද සුපර්වයිසර්? දැන් පුරවැසියට පිළිතුරු දෙන්න ඕනේ මේ දෙපාර්තමේන්තුවනේ. ඇයි මෙහෙම වුනේ? දැන් එතන ලොකු ඉන්කවරි එකක් ගියා. ඉතින් ඒ අන්නේ ඉතින්ට එන්න ඕනේ යහපාලනය සහ යහ පැවැත්ම ඇති වෙන්න නම් සමාජයේ දූෂණයෙන් සහ හල්ලසෙන් තොර වෙන්න නම් සංවර්ධන තොරතුරු හැකි තරම් ඉල්ලන්න ඕනේ. සේවයේ එදවින් ඉල්ලන්න ඕනේ. භාණ්ඩ මිලදින් ඇරින් ඉල්ලන්න ඕනේ. ටෙන්ඩර් ගැන ඉල්ලන්න ඕනේ. ඉල්ලුවේ නැත්තම් ඒක එළියට එන්නේ නැහැ. ඉක්කෝම ඉවර වෙලා මේ බාලපාලමක් හැදුවා බාර පාරක් හැදුවා කියලා කෑ ගහනවට වැඩිය හොඳ නැද්ද? ඒක හදන අවස්ථාවේදී මැදිහත් වෙන්න නීතියෙන් ඉඩකට තිබේ නම් ඇයි ඒකට මැදිහත් නොවෙන්නේ? හැබැයි දැනට එහෙම අවස්ථා වලට යොමු වීම ප්‍රමාණය ඊටාම අඩුයි. ඊටාම අඩුයි. ඉතින් කියන්නේ මේ පනතේ මූලික අරමුණක් තමයි මේකේ පැහැදිලිවම තියෙනවා. පනත පටන් ගන්නකොටම කියන්නේ මේ ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි සහ
පොදු ජී පොදු ජන ජීවිතයේදී සක්‍රිය ලෙස සහභාගී විය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ පනත ගේන්නේ. මේ සමාජයක් ප්‍රවර්ධනය වෙන්නේ නැහැ අර විදිහට එන්ට උනේ නැත්නම් මේ තොරතුරු ඉල්ලීමට. අනිවාර්යයෙන් මේකේ වටිනාකම තවදුරටත් අවධාරණය කරන්න තමයි මේකේ සමහර කාරණා අපිට මගහැරිලා. අපි පෞද්ගලික න්‍යාය පත්‍රවලට පෞද්ගලික ප්‍රශ්න වලට යනවා මිසක සංවර්ධනයක් උනායින් පස්සේ මේකේ යම් ආකාරයෙන් අඩුපාඩුවක් තියෙනකොට ඒක උනාගෙන් පස්සේ විවේචනය කරනවා මිසක ඒ දෙ වෙද්දි මේක හරියට වෙනවද කියන තැනට අපි තොරතුරු ඉල්ලනවා අඩුයි. ඒ නිසාම තමයි අපි මේ විදිහට කතා කරලා ඔබට මේකේ තියෙන වටිනාකම තවදුරටත් අවධාරණය කරන්නේ. තවත් මේ නීතිතුමනි ජනතාවගේ පැත්තෙන් ආපු කතාවක් තිබුණා යම් ආකාරයක නිර්නාමිකව ඉල්ලන්න බැහැනේ මේ තොරතුරු. මම නාමිකව ඉල්ලුවොත් මේ ටෙන්ඩරේ ඇයි දුන්නේ මේ ටෙන්ඩරේ මෙහෙම දුන්නේ ඇයි මේ විදිහේ ප්‍රශ්න ඇහුවොත් මගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද මගේ තොරතුරු නිරාවරණය වෙලා? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඕක මම මේ මානව හිමිකම් ශ්‍රේෂ්ඨයේ කටයුතු කරන කෙනෙක්. ඕක මානව හිමිකම් වලත් තියෙන ප්‍රශ්නයක්. ඕක හැමතැනම තියෙන ප්‍රශ්නයක්නේ. මම පොලිසියට ගිහින් පැමිණිලි කරනොත් මට ප්‍රශ්නයක් වෙයිද? ඕක පොඩි කාලේ ඉස්කෝලේදී තිබුණානේ. මට ගැහුවා කියලා මම ටීචර්ට කිව්වොත් ඊගාවට ආයේ මට ගහයිද? නෑ. ඔය පෞරුෂයේ නැති අයට මේ තොරතුරු පනත නෙමෙයි මොකෙන්වත් ප්‍රයෝජනයක් නෑ. හරිද? ඒක ඒ පෞරුෂය නම් අපිට තියෙන්න ඕනේ. මම ඒකෙන් අදහස් කරන්නේ ඒකට අවශ්‍ය කරන සමාජ සහ රාජ්‍ය රැකවරණය නොදිය යුතුයි කියලා. ඒකට තමයි සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පනත් වගේ අලුත් පනත් මේ රජයෙන් ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඒකට ආරක්ෂාව තියෙන එතන තොරතුරු පනතේ නෙවෙයි. හැබැයි මේ පනතේ තියෙනවා තොරතුරු සෙවීම තොරතුරු ලබා දීම වරදක් නෙවෙයි කියන එක. සහ තමන් දන්නා තොරතුරක් තහනම් කරලා නැත්නම් නීතියෙන් දන්නා තොරතුරක් ඉල්ලන්න කලින් ප්‍රසිද්ධ කිරීම හා කාට හරි කීම හරි ජනමාධ්‍යට කීම හරි වුණත් යම් කිසි ආයතනක සේවකෙක් ඔහුට විරුද්ධව දඬුවම් කරන්න බෑ කියලා. ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. මම තොරතුරු ඉල්ලුවා නම් අපි හිතමු ඒ ටෙන්ඩරේ දුන්නේ කාටද කියන තොරතුරු ලබා දෙනවා. එතකොට ටෙන්ඩරේ දාපු කෙනා ඉල්ලනවා කවුද මගේ තොරතුරු ඉල්ලුවේ කියන දේ. ඔව්. එතකොට ඒ තොරතුරු ලබා දෙන්න බැඳිලා ඉන්නවද ආයතනය? ඒ තොරතුරු ලබා දෙන්න අනිවාර්යෙන් බැඳිලා ඉන්න. මොකද ඒ කියන්නේ කවුද මේ මං ගැන තොරතුරු ඉල්ලුවේ කියන දේ. ඔව්. ඒක ලබා නොදී ඉන්න හේතුවක් වෙන්නේ නැහැ. හ්ම්. එතකොට රහසභාව එතනදීම බිඳ වැටෙන්නේ නැද්ද? නැහැ. දැන් මේ මේ විවෘතකරණයකට නෙමෙයි යන්නේ. තොරතුරු පනතෙන් හඟවන්නේ නැහැ. තොරතුරු පනතෙන් රහස් රකින්නේ නැහැ. තොරතුරු පනත තියෙන්නේ විවෘතභාවය සඳහා. එතකොට ඒවා විවෘතයි. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවද එක විශ්වවිද්‍යාලයක තොරතුරු අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරපු කතිකාචාර්යවරයෙක් මං දන්න හැටියට ඔහු මහාචාර්යවරයෙක්. ඔහුගේ තොරතුරු පනත යටතේ ඉල්ලීම ප්‍රමාද වෙනකොට ඔහු තොරතුරු පනත යටතේ තව ඉල්ලීමක් දානවා මගේ තොරතුරු පනත තොරතුරු කලින් කරපු ඉල්ලීමට මොකද්ද වුනේ කියලා. දැන් එතකොට ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. ඉතින් මම දකින්නේ මේක එකක් තමයි මේ මේ මේක ඇවිල්ලා නිකන් අර තාක්ෂණික මේ හුවමාරුවක් නෙමෙයි ඊට එහා අර ජනතාවට වැදගත් වන්නා වූ අපිට වැදගත් වන්නා වූ තොරතුරු ලබා ගැනීමේ බවට පත් කරගන්නට අවශ්‍යයි. දැන් අපේ මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් කිව්වා ඉල්ලලා තියෙන තොරතුරු කොයි වගේද අපිල්ස් ඇවිල්ලා තියෙන කියන එක. දැන් මම ගොඩක් මේ සිවිල් සංවිධානත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් විදිහට සහ මේ ගම්මට්ටමේ මේ තොරතුරු ඉල්ලා සිටින්නම් එක්ක වැඩ කරන කෙනෙක් හැටියට මට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ තොරතුරු පනත පාවිච්චි කරලා සාර්ථක වෙච්ච අවස්ථාවක්. දැන් බොහොම එක උදාහරණයක් ඒක මේ මෑතකදී චිත්‍රපටයකටත් නැගුවා මේ නාලිකාවෙම කීපවරක් ප්‍රදර්ශනයක් කරා මේ සීනිපුර පුංචි බණ්ඩ මහත්මයාගේ කතාව. මම මේ නම ගෞරවයක් විදිහට කියන්නේ සීනිපුර කියන ගමට ලියුම් ලැබෙන්නේ නැතිකොට ඒ පිළිබඳ විමසීම් කරලා අවසානයේදී මොකක්වත් වෙන්නේ නැතිකොට තොරතුරු පනත දැනගත්තේ මහත්මයා තොරතුරු අයදුම් පත්‍රයක් යොමු කරනවා. හැබැයි ඊට පස්සේ ගමට ලියුම් එනවා. එතකොට මේ වගේ උදාහරණ ගොඩක් තිබෙනවා. දැන් මේ මම එක කාන්තාවක් මට හම්බුණා යකාවැව ප්‍රදේශයේ මේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් අසමි 2013 අවුරුද්දේදී ආරම්භ කරපු ජල ව්‍යාපෘතියක් ඒක අතරමඟ නවතිලා තිබුණා. මේ කාන්තාව විශාල වශයෙන් මේ මේ කාන්තාව ඇත්තම යුද්ධයෙන් විපතටපත් වෙච්ච කාන්තාව. ඔබ මතක ඇති මේ බස් බෝම්බයක් විපුණා ඒ ඒ ප්‍රදේශයේ. එතකොට මේ අය විශාල වශයෙන් වෙහෙස දරුවා පළාත් සභාවට යනවා ප්‍රාදේශ සභාවට යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා මේ ජල ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා. නමුත් ප්‍රතිපාදන නොයෙක් නොයෙක් උත්තර ලැබෙන්නේ. තොරතුරු පනත යටතේ ඉල්ලීමක් කරාට පස්සේ මේ ව්‍යාපෘති වැඩ පටන් ගන්නවා. විතරක් නෙමෙයි මට ගිය සතියේ දුරකථන මුතුමත් දීලා ඇය කිව්වා දැන් මෝටරෙත් ඇවිල්ලා සඳුදා ඉඳලා, ඒ කියන්නේ මේ පහුගිය සඳුදා සල්ලි බඳින්න කිව්වයි කියලා. එතකොට මේ වගේ දේවල් වෙනවා. ඒ වගේම මේ පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල්ලාය කියන ගමේ ඒ ගමේ ඒක යලි පදිංචි කරපු නැවත පදිංචි කිරීමක් සිද්ධ කරපු ස්ථානයක්. මේ මන්නාරම් ප්‍රදේශයෙන් යුද්ධේ නිසා අවතැන් වෙලා ආපු මුස්ලිම් ජනතාවක් ජීවත් වෙනවා. මේ ප්‍රදේශෙත් ජලනල ව්‍යාපෘතියක් සිද්ධ වුණා. වතුර ආව මුල් කාලේ, පස්සේ වතුර එන්නේ නැතුව ගියා. ඉතින් ඒ සම්බන්ධව විශාල සටනක් ගෙනිච්චා ඒ ප්‍රදේශයේ කාන්තාව. මොකද කාන්තාවන්ට තමයි ජලය ගෙනීමේ වගකීම අපේ රටේ තියෙන්නේ. ඉතින් විවිධ උත්සාහයන් දැරුවා, දේශපාලන අංශ සම්බන්ධ කරමින් මේ ප්‍රශ්න විසඳුම් හොයන්න බැලුවා. නමුත් හරි ගියේ නැහැ. ඔවුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණිවිඩය ගමට ගියාට පස්සේ ඔවුන් ඒ පාවිච්චි කරලා වතුර එන්නේ නැති හේතුව මොකද්ද, ජල මූලාශ්‍ර මොනවද, ඒ වගේ තොරතුරු කිහිපයක් ඉල්ලා සිටියා. එතනින් පස්සේ වතුර ලැබෙන්න ගත්තා. ඉතින් ඒ වගේම තොරතුරු දැන් මම මේ කියපු දේවල් මම දකින්නේ එක්තරා විදිහක තොරතුරු පනතේ උපරිම සාර්ථකත්වයක් නෙවෙයි. මේවා මේ තොරතුරු ඉල්ලපුවාම තොරතුරු වෙනුවට උත්තර ලැබිච්ච ඒවා. හැම විටම තොරතුරු වෙනුවට උත්තර නොලැබෙන්නට පුළුවන්. දැන් මම තව උදාහරණයක් කියන්න, මම යකාවැව එක උදාහරණයක් කියන්නේ. යකාවැවම තම උදාහරණයක් තියෙනවා. ඒ තමයි ඒ ගමේ වැව. මම මේ කියන කතා බොරු නම් මේ අහන් ඉන්න අයට පුළුවන් නේ ගැන. දැන් එතකොට මේ වැවේ හොරෝ හතරක් තියෙනවා. සොරෝ හතරෙන් එක සොරෝවයි හැදුවේ. දැන් මේ කාන්තාවන්ට අවශ්‍යතාවයක් තිබුණා. ඇත්තටම මේ සොරෝ වැවේ සොරෝ හතරක් හැදුවද එක සොරෝවක්ද හදන්න සල්ලි පාසුනේ කියන කාරණේ දැනගන්න. ඉතින් ඒ අනුව ඒ කණ්ඩායම යම් යම් තොරතුරු වගේක් ඉල්ලුවා. විශාල තොරතුරු බල්ක් එකක් හම්බුණා. හැබැයි ඒ තොරතුරු ටික කියවලා ඒගොල්ලොන්ට තේරුම් ගන්න බෑ මේ ව්‍යාපෘතිය තියෙන සොරෝ හතරක් හදන්නද එක සොරෝවක් හදන්නද කියලා. දැන් විශාල තොරතුරු ටිකක් තියාගෙන ඒගොල්ලෝ ඉන්නවා. ඒතකොට එතනින් එහාට යන්න නම් ඒකට ඒ ව්‍යාපෘති වාර්තා, එහෙම නැත්නම් මේ කොන්ත්‍රාත්තේ තාක්ෂණික වාර්තා කියවීමේ හැකියාව තියෙන ඉංජිනේරුවන් හෝ තාක්ෂණිකවේදීන්ගේ සහය ඔවුන් ගන්න වෙනවා. ඒක තමයි දැන් ඊගාව තියෙන ප්‍රශ්නේ අපේ රටේ. තොරතුරු ඉල්ලලා තොරතුරු ගත්තට පස්සේ මොකද කරන්න කියන සැලසුමක් අපිට තියෙන්නට ඕනේ. ඒකට ශක්තියක් දෙන්න අර තමේ කාන්තාවන්ට, සාමාන්‍ය ජනතාවට, එයින් එහා විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ සහය අවශ්‍ය වෙනවා. හොඳයි. අපිට දුරකථන මතුමක් තියෙනවා, බොහෝ වෙලාවක් රැඳී සිටිනවා කඩුවලින්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔව්. අප ප්‍රශ්න විමසමු. මම ඉන්දික. මට කෙටියෙන්ම ඉදිරිපත් කරන මගේ ගැටලුව, මම එක්තරා රජ්‍ය ආයතනයක සම්මුඛ පරීක්ෂණයක සහභාගී වෙලා තියෙනවා. ඒතොර ඒකෙදී සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වනවා. ඒකේ සම්මුඛ පරීක්ෂණ පවත්වන ඉවරයි මේ වෙනකොට. නමුත් බඳවා ගැනීම සිදු කළා. එතකොට ඒ බඳවා ගැනීම සිදු කරන ඉස්සෙල්ලා මට පුළුවන් දේ සම්මුඛ පරීක්ෂණේ ලබා දෙන ලද ලකුණු සහිත අදාළ සලකබන කාරණා සම්බන්ධ සියලුම දෙනාගේ තොරතුරු ලබා ගන්න. මං ඇතුළු අනිත් සහභාගී වුණා කට්ටිය. ඔව්, මෙතන මේ සම්මුඛ පරීක්ෂණේ අවසන් කළා තියෙනවා නම්, සම්මුඛ පරීක්ෂණ වලදී තීරණ අරන් තියෙනවා නම් මේ කාරණේ ඉල්ලන්න හෝ දෙන්න දීමට බාධාවක් නැහැ. ප්‍රකාශයටපත් කළ නැත්නම් ප්‍රතිඵල නැහැ. ඒක තමයි, ප්‍රකාශයටපත් කළ නැති වුණාට දැන් ප්‍රතිඵල සකස් කළා නම් එතුමා සම්මුඛ පරීක්ෂණයට ගියා නම් ඉල්ලන්න පුළුවන් මේ සම්මුඛ පරීක්ෂණේ ලකුණු දුන්න ආකාරය, ක්‍රයිටීරියා එක මොකක්ද කියලා. කොහොමද එක එක්කෙනාට ලකුණු දුන්නේ, මොන පදනම් මතද, එතකොට තේරුනේ කවුද, ඒ විස්තර ලබා ගැනීමේ බාධාවක් නැහැ. සහ ඒවා මං හිතන්නේ ඉදිරියේදී නම් මේ ගැසට්පත් හරියට ක්‍රියාත්මක වෙනකොට ඒවා ඒ ආයතනවල වෙබ් අඩවිවලම ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. අපේ නීතිය හැටියට ඒවා ප්‍රගාමී තොරතුරු. හොඳයි. අපි කතා බහ අපි බොහෝ දුර අරගෙන ගියා. අවසන් අදියරකට අපි කතා බහ අරගෙනමු. එමෙතුමනි, මම එමෙතුමට අවස්ථාව දෙන්නම්. අපි මීට කලිනුත් වතාවක මට මතකයි මේ විදිහට මිල්ලුවා. ජනතාවගේ යුතුකම වගකීම මොකද්ද වෙන්න ඕනේ? දැන් රජයේ පැත්තෙන් මෙන්න යෂ්ටි අතට දීලා තියෙනවා. එතනින් පස්සේ ජනතාවගේ යුතුකම මොකද්ද කියන එක ආයෙත් වතාවක් මතක් කළා දුන්නා. ඔව්, ඇත්තරම දේශපාලනඥයෝ හැටියට, දේශපාලන අධිකාරිය හැටියට අපි
අපේ ප්‍රධාන යුතුකමක් අපි ඉෂ්ට කරලා තිබෙනවා. මේ කල්ගිය බාධා පමුණුණු සමච්චල් කරන ලද විකෘති කරන ලද මේ ගේන්න නොදෙන්න කරපු මේ නීතිය බොහොම බලගත් නීතියක් හැටියට අපි දැන් සම්මත කරලා ඒකට අදාළ ආයතන ටික පිළිහිටවලා පුළුවන් මට්ටමින් පහසුකම් ටික දීලා දැන් මේ රටේ එක තහවුරු කරලා තිබෙනවා. දැන් මේ කොමිෂන් මේ නිලධාරි මහත්වරු සියලු දෙනා මේක ඉස්සරහට ඇදගෙන යනවා. දැන් තිබෙන්නේ ඇත්තෙම ප්‍රධාන වශයෙන් මේක ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයේ තියෙන අපේ රටේ රාජ්‍ය නිලධාරීන් අතරේ. ඒ රාජ්‍ය නිලධාරීන් මේක සුබවාදීව බාර අරගෙන මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ඇති එක රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකම. ඊළඟ එක තමයි මහජනයාගේ යුතුකම වගකීම වන්නේ අර කිව්වා වගේම මේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී දියුණු සමාජයක් ඇති කර ගැනීමේ අභිප්‍රායයෙන් මේ තොරතුරු සංස්කෘතියට ප්‍රවිෂ්ඨ වීම. අද තමන්ගේ පුද්ගලිකත්වයම මේ හදාගන්න ඒ දිහා බලබලා ආත්මාර්ථකාමී ප්‍රවේශයකින්ම මේක ගියොත් එහෙම මේ තොරතුරු සංස්කෘතිය නිකන් ඇල්බරේන මේක ජීවමය දෙයක් බවට පත් වෙන්නේ පොදු යහපත තකා සමාජයේ යහපත තකා වැඩ කරන්න මේ තොරතුරු මේ දත්ත පාවිච්චි කරන එක. ඒ අතර සමහර තව අංග අපි මේක මේ මේකට අදාළ තව ක්ෂේත්‍ර ටිකක් අපි දිනු කර ගන්න ඕනේ. දැන් මේකට ආපු එක සමහර අය ඉදිරිපත් කරන විචනයක් තමයි කෝ ඒ වුණාට මේ මැති අමතුරුන්ගේ දේපල පිළිබඳ මේගොල්ලෝ උපයන ධනය පිළිබඳ මොකොත් මෙවෙන් ගන්න බෑනේ වැඩක් තියෙනවද ඒව අරගෙන කොහොමද ඒතර දූෂණය නවත්තන්නේ වගේ දේවල් අහනවා. රජයේ බලධාරි නිලධාරීන්ගේ විදුහල්පති කෙනෙක්ගේ මේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වත්කම් පිළිබඳ තොරතුරු අපිට දෙන්න නැතුව අපි කොහොමද දන්නේ විදුහල්පති පගා ගහනවද නැද්ද කියලා. මැති අමතුරුන්ගේ තත්ත්වය, රජයේ නිලධාරීන්ගේ තත්ත්වය, පොලිස් නිලධාරීන්ගේ වගේ අහනවා. ඇත්තෙන්ම ඒ තින් වෙලා තියෙන්නේ වෙන අවබෝධයක්. දැන් මේක හදලා තියෙන්නේ මහජන අධිකාරීන්ට, පබ්ලික් ඔතොරිටීස්, මහජන අධිකාරීන්. අර කියපු ජාති කට්ටිය කියන්නේ මැති ඇමතිවරු, විදුහල්පතිවරු, පොලිස් නිලධාරි වගේ ඒගොල්ලෝ පබ්ලික් ෆිගර්ස්, පබ්ලික් ඔතොරිටීස්, පබ්ලික් ෆිගර්ස්. දැන් මේ පබ්ලික් ෆිගර්ස් කියන එක ඒ මහජන වැදගත්කමක් සහිත ඒ පුද්ගලයන්ගේ ඒ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු මේකෙන් ඉල්ලන්න බෑ. මේ පණතෙන් ඉල්ලන්න බෑ. මේකෙන් කියන්නේ ඒ තොරතුරු ඉල්ලා නොසිටිය යුතු තත්ත්වයක් තිබිය යුතුයි කියලා. විවෘත ආණ්ඩුවක් නම්, විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයක් නම් මහජන අධිකාරීන් වගේම මේ මහජන වැදගත්කමක් සහිත මේ පුද්ගලයන්ගේ පබ්ලික් ෆිගර්ස් වල තොරතුරු ඒ අඩුම වශයෙන් වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු ටික දැනගැනීමේ හැකියාවක් තිබෙන්නට ඕනේ. ඒක කරන්න වෙනම නීතියක් රටේ තියෙනවා. ඒක තමයි වත්කම් බැරකම් නීතිය. අවාසනාවකට අපේ රටේ තියෙන වත්කම් බැරකම් නීතිය බොහොම දුර්වල එකක් සහ විශාල සීමා කිරීම් සහිත දෙයක් සහ ඒ ප්‍රමාණයෙන් ඒවා එලියට් ගියාන් පස්සේ වෙන ප්‍රශ්නත් ඇති වෙන දෙයක්. එම නිසා මේ තොරතුරු දැනගැනීමේ නීතිය බොහොම බලවත් නීතියක් හැටියට ශක්තිමත් කරලා ඉස්සරහට ආවා වගේ ඊට සමානවම රටේ වත්කම් බැරකම් නීතිය සකස් කෙරෙන්න ඕනේ. දැන් මට මේ මොහොතකට කලින් මේ මාධ්‍ය වැඩසටහනකට සහභාගි වෙන්න ආපු අල්ලස්සෝ දූෂණ කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල්තුමා හම්බුණා. මම මේ පිළිබඳ කාරණා අහුවාන් පස්සේ එතුමා ප්‍රකාශ කළේ දැන් ඒ වගේ බොහොම ශක්තිමත් කෙටුම් පතක් දැන් සකස් කරගෙන යනවායි කියලා. දැන් ඒවටත් මහජන උද්ඝෝෂණයක්, මහජනයාගේ උද්‍යෝගයක් ඇති වෙන්නට ඕනේ. ඒ නීති රීති ටිකත් බලාත්මක කරන්න එක. නැත්නම් ඒක තොරතුරු දැනගැනීමේ පණතින් ගත්තට මේ ගන්න උත්සාහ ගත්තට ඒක හරියන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. අවසාන වශයෙන් ගත්තාන් පස්සේ අපි මම ඉස්සෙල්ලා කියපු කාරණේ මේ අලිත් අවධාරණය කරන්නට කැමති. මේ සියල්ල යහපත් විදිහට ඉස්සරහට යන්නේ තොරතුරු සංස්කෘතියක් හොඳට මොල් බැසගත් රටවල. ඇත්තෙන්ම දැන් අපි මේ කියනවා දැන් මේ අපේ තොරතුරු දැනගැනීමේ පනත ලෝකේ තුන්වෙනියා, ලෝකේ හතරවෙනියා, ඊපස්සේ අපි මේවා වර්ග කරනවා. සමහර රටවල් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලුත් මේ තොරතුරු දැනගැනීමේ පනත් ගැනලා තියෙනවා. සමහර රටවල් ගත්තාම පස්සේ තාම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුත් නැහැ. සමහර තැන්වල
මිලිටරි ආණ්ඩු සමාර්තයන්ගල ඒකාධිපති ආණ්ඩු සමාර්තයන්ගල ආගමික පූජිතක තන්ත්‍ර ඒවපා මේවා ගෙනහැල්ලා තියෙනවා. හැබැයි සමහර රටවල් මේවට එච්චර ලොකුවට ගෙනහැල්ලා නැතුනට මේ වැඩි ක්‍රියාත්මක වෙනවා. සමහර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල තොරතුරු දැන ගැනීම නීති කළ වෙනම විශේෂ නීති හදාගෙන නැහැ. නමුත් මේ ඒ අයගේ මේ වැඩ සංස්කෘතිය ඇතුළේ මේ මහජනයාට වගකීමෙන් බැඳී සිටීම කියන කාරණේ මේ විවිධ ආකාරයට සංස්කෘතික වශයෙන් තහවුරු වෙලා තිබෙනවා. ඒක අලුතෙන් නීතිත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මමත් විශ්වාස කරන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නීතියට අනුකූලව ඒ වැඩේ කෙරෙන සංස්කෘතික චර්යාවක්. අපි ඔක්කොටම තියෙන ගොඩක් අය මේ සංස්කෘතිය කියලා අඳුරගන්නේ මේ බෙර දවුල් ගහන එක පිරිත් මණ්ඩප ගහන එක අරවා මම කියන්නේ මොනේ සංස්කෘතිය ගැන ඊට වැඩි ගැඹුරු දෙයක් ජීවත් වීම මේ හොඳට යහපත් විදිහට සංස්කරණය කර ගැනීම යහපත් විදිහට හදා ගැනීම සංස්කෘතිය කියලා කියන්නේ ප්‍රකෘති මට්ටමේම ඉන්නේ නැතුව ඉතින් ඒ වගේ සංස්කෘතියක් වගාදිගා කරගත්තොත් මේ පනතත් මීට අදාළ අපි කියපු අනිජාති නීති රීති සකස් කරගෙන මේ බොහොම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හැටියට ලංකාවට ගමනක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. හොඳයි. අධ්‍යක්ෂ රාතුමනි පනත ගෙනාවා, තොරතුරු නිලධාරීන් ඉන්නවා, දැන් කොමිසම තියෙනවා, මේ වගේ වැඩ ටික යනවා. හැබැයි තව දේවල් අලුත් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. තොරතුරු වලට ළඟා වෙන්න තියෙන කාලය අඩු වුණා නම්, කාර්යක්ෂම වුණා නම්, බලන් ඉන්න තියෙන කාලය අඩු වුණා නම් මේක තවදුරටත් සක්‍රීය වෙයි කියලා හිතෙනවා. අලුතින් වැඩපිළිවෙලක් තියෙනවා ඉදිරියේදී එකතු වෙන්න. මෙහෙම තිබෙනවා. දැන් ඇත්තටම මේ කාරණේ සක්‍රීය වෙන්න නම් සතුටුදායක මට්ටමට එන්න නම් ප්‍රධාන කරුණු තුනක් වෙන්න ඕනේ. එකක් මහජනයා පුළුවන් තරම් තොරතුරු ඉල්ලන්න ඕනේ. මේක ඉල්ලීම තහනම් කරලා නැහැ කොහෙවත්. හොඳේ. ඕනේ මේකක් ඉල්ලන්න පුළුවන්. දෙන එකයි අපහසු මේ සීමා කරලා තියෙන්නේ නේද? එතකොට ඒක එක. දෙක තමයි මේ අපේ සමස්ත නිලධාරි පැලැන්තියම. මුළු රාජ්‍ය තන්ත්‍රයම පරිවර්තනය වෙන්න ඕනේ තොරතුරු දීමේ සංස්කෘතියකට. අවුරුදු 200ක් හිටියේ නොදීමේ සංස්කෘතියෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි මගේ අදහස තියෙන්නේ අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීම වර්ධනය වෙන්න ඕනේ. ඉතින් මේ වැඩේ කරන්න නම් පළවෙනි එක තමයි අපේ මේ පනතේ 7 වෙනි වගන්තිය විධිවිධාන සලසා තිබෙනවා. අර ජගත් කිව්වා වගේ අපි පරිවර්තනය වෙන්න ඕනේ තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතියත් එක්කම අලුත් ටෙක්නොලොජියකට. දැන් තාක්ෂණයට පරිවර්තනය වූ දෙපාර්තමේන්තු ගත්තොත් දැන් බලන්නකෝ ආගම නිගමන දෙපාර්තමේන්තුව, පාස්පෝර්ට් කන්තෝරුව, මෝටර තේක තාක්ෂණයට එක්තරා ප්‍රමාණයකට සෑහෙන ප්‍රමාණයකට පරිවර්තන දැන් අද එක දවසින් පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. එක දවසින් ID කාඩ් එකක් ගත්තා නේද? තොරතුර ගත්ත හැකි. ඕනම පාස්පෝර්ට් නම්බර් එකක් කිව්වහම කොහෙද ඉන්නේ කියලා තේය හැකිද දැන්? ඒ තරමට ඒ තොරතුර තාක්ෂණය තුළට ඇවිල්ලා තියෙනවා. මේක වර්ධනය වෙන්න ඕනේ. ඉතින් මේක ලොකු ව්‍යාපෘතියක්. සමස්ත රාජ්‍ය තන්ත්‍රයේ තාක්ෂණගත කරනවා කියන්නේ පරිගණකගත කරනවා, ඩිජිටල් කරණේ කරනවා කියන්නේ ලොකු ව්‍යාපෘතියක්. දැන් අපි ඒක සැලසුම් කරගෙන යනවා. ඉක්ටා එතනයයි කොළඹ විශ්වවිද්‍යාලයයි මොරටු විශ්වවිද්‍යාලයක සාකච්ඡා කරලා ලෝක බැංකු ආධාර මත ව්‍යාපෘතියක් හැටියට ලබන අවුරුද්දේ ආදර්ශ මේ පළවෙනි පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා ඩිජිටයිසේෂන්. එතකොට මුළු ලංකාවේම ඩිජිටයිසේෂන් අවුරුදු 10කදී 15කදී අතර අවසාන කරනවා. දෙවෙනි එක තමයි අර අපේ ඇමතුමගේ වගේ මහජනයාට අවබෝධයක් නැත්තම් අපිට වගකීමක් තිබෙනවනේ මහජනය දැනුවත් කරන්න. ඒක හින්දා අපේ අදහසක් තියෙනවා ජනමාධ්‍ය මතයත් එක්ක ඒකවද්ද වෙලා මේ තොරතුරු උදව් කිරීමේ හෙල්පින් සෙන්ටර්ස් 25ක් විතර කච්චේරිවල දෙපාර්තමේන්තු වල දිස්ත්‍රික් මට්ටමේ ඇති කරන්න. එතකොට ඕන පුරවැසියෙකුට එතන ගිහලා ගන්න ඕන මට මේක ඕනේ මේක ගන්නේ කොහොමද? උපකාර කිරීමේ මධ්‍යස්ථානයක් හැටියට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්කතු වෙලා එහෙම වැඩසටහනක් අපේ හිතේ තියෙනවා. අවසාන වශයෙන් නීතිතුමනි මම ඔබතුමාගෙන් අවසන් කරන්න කතාබහ නිදහස දීලා තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී දීලා තියෙනවා. ඒක භුක්ති විඳින එක තමයි ජනතාවගේ යුතුකම. වැරදි කරනවා නම් වැරදි කරන්නේ කවුද කියන එක අහන්න හඬ බලය ඔක්කොම දීලා තියෙනවා. ඒක ප්‍රයෝජනෙට නොගන්නවා නම් ඒක තමයි ජනතාවගේ වගකීම, ජනතාවගේ වැරද්ද. පණිවිඩයක් දුන්නු ජනතාව. ඔව් ඇත්තටම මේ අපි ගොඩක් වෙලාවට මේ දේශපාලඥයන්ට දොස් කියනවා. දේශපාලඥයන්ගේ යම් යම් වැරදි ගැන නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලාත් කියනවා. හැබැයි මේ තොරතුරු අයිතිය සම්බන්ධයෙන් මේක සම්මත කරපු දේශපාලඥයන්ට මම ස්තුතිවන්ත වෙනවා. පක්ෂ සහ විපක්ෂ මම ඒ දවස් දෙකම ගැලරියේ ඉඳගෙන මේක අහගෙන හිටියා විවාදේ. හැමෝම වර්ධනය කරන්න තමයි කතා කරේ. මේ තොරතුරු පනතට ලකුණු දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ලෝකයේම දැනට තොරතුරු පනත් 123ක් ලෝකේ තියෙනවා. ඒ පනත්වලට වරින් වර ලකුණු දෙනවා. අපේ රටේ තොරතුරු පනත් කෙටුම්පත සකස් කරපු අවස්ථාවේ ආයතනයට යවුවාම සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඩ් ඩිමොක්‍රසි කියන ආයතනයට යොමු කරාම ඔවුන් ලකුණු 120ක් දීලා තිබුණා 150ක්.
පනත සම්මත වෙලා එළියට එනකොට ලකුණු 123ක් ලැබිලා තිබුණා. ඒ කියන්නේ ලකුණු 3ක් වැඩි වෙලා. ඇත්තටම ඒක බොහොම අඩුවෙන් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මේ වගේ ජනතාවාදී පනතක්. මොකද මේක ටිකක් ආණ්ඩුවට එච්චර මේ සමහර විට හිතකර නැහැ කියලා හිතෙන්න පුළුවන් එකක් නෙමේ. කැමැත්තෙන් නෙමේනේ දෙන්නේ සමහර ආණ්ඩු. හැබැයි මේ පනත පනත් කෙටුම් පතර වඩා ශක්තිමත් පනතක් තමයි එළියට ආවේ. ඊට පස්සේ මේකට එකතු වෙනවා මේ තොරතුරු නියෝග සහ තොරතුරු රීති. මේ තොරතුරු නියෝග සහ තොරතුරු රීති එකතු වුණාම මේ පනතට ලැබෙනවා ලකුණු 131ක්. එතකොට ඒ නිසා එන්න එන්න වර්ධනය වෙනවා. මම විශ්වාස කරනවා මේ තොරතුරු පනතට තවත් රීති සහ මාර්ගෝපදේශ එකතු වෙන්න තියෙනවා පනතට අනුව. ඒට එකතු වුණාම තවත් මේ පනත ශක්තිමත් වේවි කියලා. එතකොට මම දකිනවා විවස්ථාදායකයේ කාර්ය දැන් කෙරිලා තියෙනවා ඉතාම සාර්ථකව. ලෝකයේ අනිත් පනත් එක්ක බලනකොට පසුගිය 27 වෙනිදා වෙනකන් හිටිය අපි 3 වෙනි ස්ථානේ. දැන් අපි 4 වෙනියා වෙලා තියෙනවා. 4 වෙනියා වෙන්න හේතුව අපේ ලකුණු අඩු වෙලා නෙවෙයි, ඇෆ්ගනිස්තානයේ ඉතාම ශක්තිමත් පනතක් හදලා තියෙනවා. ඒ නිසා අපි දැන් 4 වෙනි ස්ථානේ ඉන්නවා. එතකොට විවස්ථාදායකයේ ඒ කාර්ය කරලා තියෙනවා. ඉතින් මම බොහොම සතුටු වුණා කනුවරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා මේකට සම්බන්ධ වෙනවා කිව්වහම සාකච්ඡා කරා. එතුමා නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත් විෂය භාර, ඊට කලින් එතුමා ඒ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා. එතුමාගේ නමින් තමයි මේ මෙහෙම පනතක් හදනවා, මේ පනතට මහජන අදහස් ලබා දෙන්න එන්න කියලා දැන්නීමත් නිවේදනයකුත් කරේ. ඒ නිවේදනය දැක්කහම අපි එතුමාට කතා කරලා අපි මේ යෝජනා ඉදිරිපත් කරන්න ඕනෑ කියලා හෙව්වහම, අපොයින්ට්මන්ට් එකක් දෙන්න ඕනෑ කිව්වහම නෑ, කාර්යාලය වෙලාවක ඕන වෙලාවක එන්න කිව්වා. එතකොට ඒ වගේ බොහොම සුභවාදී විදිහට තමයි මම දකින්නේ මේ රටේ මේ ව්‍යවස්ථාදායක කටයුතු කරේ. දැන් පනත ක්‍රියාත්මකයි. දැන් මේකේ වගකීම තියෙන්නේ නිලධාරීන් සහ මහජනතාව අතරේ. ඉතින් ඒ අය විසින් සාර්ථකව කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශාල කාර්යභාරයක් මේ නිලධාරී දැනුවත් කිරීම සඳහා මේ වෙනකොට 3000ක විතර තොරතුරු නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. තොරතුරු නිලධාරී අත්පොත් සකස් කරලා තියෙනවා. තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ මොඩියුල සකස් කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඒගොල්ලොන්ගේ ඉන්ඩක්ෂන් ට්‍රේනින් වලට මේක ඇතුළත් කරලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව මේ ගැන පුහුණු වීම කරනවා. ඒ වගේම මේ ඔන්ලයින් ට්‍රේනින්, ඒ කියන්නේ අපි කියන්නේ මේ අන්තර්ජාලය භාවිතා කරමින් ගෙදර ඉඳලම මේ පාඨමාලා හදන්න පාසුකම් සලසන්න දැන් මේ සංවර්ධන පරිපාලන ආයතනයේ ලෑස්ති වෙනවා. ඒකට විශාල සූදානමක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව මේ ගැන කටයුතු කරමින් යනවා. විශේෂයෙන් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමාම මේ මාස කිහිපයකට කලින් රැස්වීමක් ඇඳවලා සියලුම උපකොළපතිවරුන්ට මේ පිළිබඳ දැනුවත් කරා, දැනුම් දීමක් කරා, ඒ පාඨමාලාවලට ඇතුළත් කරගන්න කියලා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ වෙනකොට ඒ කාර්ය කරනවා. විශේෂයෙන් ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය මේ ගැන මැදිහත් වෙලා තියෙනවා. එතකොට මේ රාජ්‍ය ආන්දනේ විශාල වශයෙන් තම තමන්ගේ පැතිවලින් මේ කාර්යයට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක සාර්ථකද වේගවත් මදිද බලදායිද කියන එක වෙනම කතාවක්. නමුත් අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට පුරවැසියනුත් මේක යම් යම් විශේෂයෙන් සිවිල් සංවිධාන අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධානය මේකට මැදිහත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ජනතාවට පණිවිඩයක් විදියට දෙන්නේ, මම මේක මම උපුටා දැක්වීමක් කරන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රවීණ තොරතුරු විශේෂ අයිතිවාසිකම් විශේෂඥ වෙන්කටේෂ් නායක්. ඔහු ලංකාවේ පනත සකස් කිරීමේදී විශාල දායකත්වයක් දුන්නා. ඔහු කියපු කතාවක් තමයි තොරතුරු අයිතිවාසිකම කියන්නේ හරියට මාංශ පේශීන් වගේ කියලා. මාංශ පේශීන් ශක්තිමත් වෙන්නේ මාංශපේශීන් නිතර ක්‍රියාත්මක කරනකොට. ඉතින් තොරතුරු පනතත් සක්‍රීය වෙන්නේ ශක්තිමත් වෙන්නේ ජනතාව විසින් අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ තොරතුරු ඉල්ලා සිටිනවා නම්, ඉල්ලා සිටලා ලබා දුන්නේ නැත්නම් අභියාචනා කරනවා නම්, ඒ ගැන සටන් කරනවා නම්, ඉතින් ඒ හරහා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කරගන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. හොඳයි, අපි අද කතා බහ කළේ තොරතුරු අයිතිය පිළිබඳ. ඒ ලබා දුන්නු අයිතිය ප්‍රයෝජනයට ගන්නට ඔබට යුතුකමක් වගකීමක් තිබෙනවා. අද වෙදි තත්ත්වය කොහොමද, ඒ තියෙන තත්ත්වයෙන් තවදුරටත් පුළුල් කරගෙන තවදුරටත් තොරතුරු ගන්නට යන්නේ කොහොමද කියන දේ පිළිබඳ පැහැදිලි කරගත්තා. ජනතා අදහස් වලටත් ඉඩකඩ ඉවර කරලා අපි අද දවසේදී කතා කළේ නිපුණතා සංවර්ධන සාවෘතිය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමන්. හැබැයි ඒ තනතුරටත් වැඩිය මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන්නට කරලිය තුළ දරදී ඇද්ද දැවන්ත කාර්යභාරයක් ඉටු කළ චරිතයක් විදිහටයි අපි එතුමන්ව මෙතෙන්ද ගෙනාවේ. කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමනි, බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම
ලංකා තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් පිරි සරණසිංහ මහත්මනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම අධ්‍යක්ෂ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ නීතිඥ චගත් ලියනාරච්චි මහත්මනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඔබේ තරම කොපමණද කියලා දැනගන්න කියන ඉල්ලීමයි අපි ඔබෙන් කරන්නේ. ඔබට ලොකු හයියක් තියෙනවා වෙනදාට වැඩිය මේ රට ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද, කරන්නේ මොනවද කියන දේ පිළිබඳ අහන්න, ඒවා අහලා ඒට අදාළ උණු ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා ඔබේ තරම දැනගන්න කියන දේ කියන්නටයි අද මේ තොරතුරු අයිතිය පිළිබඳ අපි කතා කළේ. එළඹෙන සතියේ යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා එළඹුණු දවස සුබ දවසක් වෙන්න. ආයුබෝවන්.